සම්මා සම්බුදු සරණයි සදහවතුනි. සදහවතුනි සම්්‍යක් දෘෂ්ටිකයා විසින් ස්වකීය දෘෂ්ටියේ සැටියට යම් කාය කර්මයක්, යම් වාග් කර්මයක්, යම් මනෝ කර්මයක් සම්පූර්ණ කරන්නේද ඒ ඔහුට ඉෂ්ට භාවය පිණිස මනාප භාවය පිණිස පවතින බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. එනිසා වෙන සදහවතුනි අපි අප්‍රමාදීව සුචරිත ධර්මයේ හැතිරෙමින් දිරව යහපත දෙසා අවංකව ගත කරමු. ඉතින් අද දවසේදී ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනී දුරුතුපුර 15ක පොහො දින සජීවි වැඩසටහන් පෙළගැස්මේ පළමුවන ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන චිත්ත විවේකාරාමයේ යන උභය විහාරාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද තපෝවනේ අරියදජ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා දවසේදී සදහැති දායකත්වයේ කළ ක්‍රියා කරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා, ලතා කුලරත්න මහත්මිය, කවින්ද දේවක පුතණුවන්, නිලංක රන්දන පුතණුවන් සහ තුෂිකා රන්දිය දියණිය ඒ සදැහැති පිරිස නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ලෞතර අමවැණි සම්මා සම්බුදු පියන් වහන්සේට මල් පූජා කිරීමටත් අපි සදැහැති පිරිසකට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ අතර වාරයේදී හේවිසි කලාශිල්පීට විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. නමස්කාර පූර්ව කැරෙවම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙතෙන් පටන් ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයට පෙර උතුම් වූ සීලයක පිළිපැදීම පිණිස තෙවරක් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං මාමබන්ති පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං
සීලං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස් සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පචානෝ සතිමා විනය ලෝකේ අභිච්ඡා දෝමනස්සං අපි ශාන්ති නායක ලෞතර බුදුරජාණන් වහන්සේ කුරු රට කල්මාච ධම්ම නියම් ගමේ ඒ ගම්වාසී වෙනුවෙන් දේශනා කර වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරි කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරනවා. පින්කමේ දායකත්වය හබවන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා, ලතා කුලරත්න මහත්මිය සහ කාවින්ද දේවක, නිලාංක, රන්දන පුතුණු, දියණිය සුචිකාරන්දිය යන දරු සන්තින් තුන්දෙනා විසින් අරමුණු ප්‍රාර්ථනා සුමිත් කුලරත් මහත්මයාගේ පරලෝ සැපත් දයාබර දෙමෝපියන් එඩ්වින් මහතා සහ එම මැතිණිය නෝනා උපාසිකා මාතාව සහ රාජා මල්ලී යන අය සිහිපත් කරලා එලට පරලවට සංග්‍රහයක් කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේම ලතා කුලරත්න මහත්මිය ගේ දෙමව්පියන් වන පරලෝ සැපත් WMS වර්ණසූරිය මහතා සහ WMD වර්ණසූරිය මැතිණිය සහෝදර සුනිල් වර්ණසූරිය, ඔහුගේ තරුණ පුතුණුවන් සුරංග වර්ණසූරිය ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න. දේශකයන්න් වහන්සේට සහ මහා සංඝරත්නයටත් බෞද්ධ ආමාත්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. මෙන්න මේ ආරමුණ ඇතුළු තමයි අද මේ පින්කමේ දායකත්වයේ ගත්තේ. වටිනාම ධර්ම දේශනාවක් සිදු කරන්නේ හොඳින් ශ්‍රවණය කරන්ට කියන ආරාධනාව කරනවා. අද 2021 වර්ෂයේ
පළවෙනි පොහොය දුරුතු පොහොය වසරක් ගෙවිලා වසරක් උදා වුණා නුවණින් බුද්ධියෙන් කල්පනා කළ බැලුවොත් අපි ජීවිතෙච්ච කාලයෙන් වසරක් ඉවරයි ලඟුනේ මරණයට ඒ වසර තුල අපි යම් දෙයක් රැස් කරගත්තා නම් සිත කුසල පක්ෂයට හරවලා ඒ කුසලයේ සිත හසුරවලා යම් දෙයක් සිද්ධ කරගත්තා නම් ඒක මේ වර්ෂයේ තවත් අර්ථවත් කරගන්න පුළුවන් ඒක තමයි මනුස්ස ජීවිතයක් තුල ලබා ගන්න වටිනාම දේ හැකි තාක් දුරට කුසල් දහම් පින් දහම් සිද්ධ කර ගැනීම ඒ තුලින් ලෞත්‍ර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට එකවර නැති වුණත් ක්‍රමක්‍රමයෙන් හරි අවබෝධ වේවි හැබැයි ඒක සඳහා මහන්සි ගන්නට ඕනි ඒ සඳහා වෙරවඩන්නට ඕනි ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕනි ඒ සඳහා ගන්න උත්සාහය ඒ මහන්සිය ඒ උනන්දුව සමවායාමයයි හොඳ සීයෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ පෙර කරුණු දෙකක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සති සීය කියේ සම්මා සති අර ගන්න උනන්දුව වෑයම උත්සාහය සමවායාමයයි ඒ අනුව ධර්මය දකිනවා මනසින් ඒ සම්මාදිට්ඨියයි මේ අංග තුන සම්පූර්ණ වුණොත් මුලින්ම සම්පූර්ණ වෙන්න ඕනෙත් ඔය අංග තුන මුලටම ගන්න ඕනෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනයි සම්මා සතියයි සම්මා වායාමයයි සම්මාදිට්ඨියයි අනිත් කරුණු පහ සම්පූර්ණ වේවි එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ මහා කරුණාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට මේ සංසාරයට බැස්සේ සියලු ලෝක සත්‍යාම සසරින් එගොඩ කරනවා කියන සිතුවිල්ල චේතනාව පෙරදරි කරගෙන. නමුත් එහෙම වුණේ නැහැ. ඇයි? නානත් කාය නානත් සංඥා උග්ගටිතාඤ්ඤ විපටිතාඤ්ඤ ඤෙය්‍ය පදපරම උග්ගටිතාඤ්ඤ ඒක දහම් පදයක් ප්‍රමාණවත් වෙනවා ධර්මය අවබෝධ කරගන්න එහෙම අවබෝධ කළා කෝලිත උපතිස්සල සාරිපුත්ත මොග්ගල්ලාන ඒක දහම් පදයයි අවශ්‍ය වෙන්නේ යම් තැනක හේතුවක් තියෙනවද හේතුවක් හැදෙනවද ඵලයක් හටගන්න කියනකොටම ධර්මය අවබෝධ වෙලා ඉවරයි ඔය ඇති කිව්වා කවුද එහෙම දේශනා කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ හරි මෙච්චර කල් අපි හෙව්වේ ඒක තමයි එහෙනම් ඒක දහම් පදයකින් ධර්මය අවබෝධ කළා හැබැයි විසිපතනේ මිගදායේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයම දේශනා කරා දිගහැරියා. ඒ පළමු ධර්ම දේශනාවෙන් ධර්මය අවබෝධ කළේ එක්කෙනයි. කොණ්ඩඤ්ඤ තාපසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. ධර්මය අවබෝධ කළා. චුල්ලසෝතාපන්නයි. ඊට පස්සේ දේශනා කරපු සූත්‍ර එදිගාරපු සූත්‍ර දේශනා තුලින් ඒ වගේම යම් දින කීපයක් දිනයක් දෙකක් තුනක් සතියක් මාසයක් මාස කීපයක් වසර කීපයක් ධර්මයේ පිළිබඳව ගවේෂණය කරලා පරීක්ෂා කරලා විභාග කරලා අධිගමයන්ටපත් වුණා මාර්ගඵල ලැබුවා රුග්ගටිත්තඤ්ඤ විපටිත්තඤ්ඤ ඤෙය්‍ය මේ තව කොටසක් ඉතුරු වුණා පද පරම
වැටහුණේ නැහැ. ඒයි. සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නැහැ. සසර පුරුද්දක් නේ. භවයෙන් භවයට ඒ ඥාන ශක්තිය ප්‍රඥාව දිනු කරගෙන ආවේ නේ. ඒ ආවෙන කියා තමයි අපි. එහෙම නැත්තම් අපි එදා නොහිටින්නේ. එහෙම නැත්තම් මේ මට්ටමට අපේ මානසිකත්වය සකස් වෙලා තිබ්බේ නේ. ඒ නිසා අදත් අපි මේ සතරය විදිනවා. අතීත භවයෙන් වර්තමාන භවයට ආවා. හැබැයි දැන්වත් අපි මේ ධහම පුරුදු කළොත් තමන්ගේ තම තමන්ගේ ජීවිත වලින් අද පුරුදු කරන දේ හෙට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ ලබන සතියට ප්‍රයෝජන වෙනවා. සතියක් පුරා පුරුදු කරන ධර්මය ඊළඟ මාසෙට ශක්තිය අරගෙන යනවා. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් මානසිකත්වයේ වැඩි ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සතර සතිපට්ඨානය යම් කෙනෙක් අවම දින හතක් උපරිම වශයෙන් වසර හතක් නිවැරදිව මේ සතර සතිපට්ඨානයේ යෙදුණොත් මම කැප වෙනවා එයාට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ තමයි අනාගාමී මාර්ගය හා අරහත් ඵලය. එතකොට බලන්න පොඩ්ඩක්. එහෙනම් අපි සතියක්වත් මේක තාම පුරුදු කළ නැද්ද? අපි උනන්දු වෙලා නැහැ. වෙර වැඩුවේනේ. මහන්සි ගත්තේනේ. ඇයි ඒ? ඒකට හේතුව තමයි පංචකාම සම්පත්තියම නිස්සතාව කියලා තේරුම් ගන්න හිටි. පස්කම් සැපම තමයි නිවන කියලා හිතුවා. සසර ප්‍රවෘත්තියම තමයි සැප කියලා හිතුවා. රූපස්කන්ධයේ යථාර්ථය දැක්කනේ. සත්‍ය අවබෝධ වුණේ. වේදනාස්කන්ධයේ යථාර්ථය සත්‍ය අවබෝධ වුණේ. සංඥාස්කන්ධයේ යථාර්ථය සත්‍ය අවබෝධ වුණේ. සංස්කාරස්කන්ධේ යථාර්ථය පරම සත්‍ය අවබෝධ වුනේ විඥානේ යථාර්ථය පරම සත්‍ය අවබෝධ වුනේ ඒ අවබෝධ නොවුන නිසා අපි අද සසරේ ඒ ධර්මතා පහක් කෙරේ නිවැරදි අවබෝධයක් ලැබුවා නම් එමු නැත්තම් ලබා ගන්නව නම් ඒ ලබන්නට මහන්සි ගන්නව නම් මේ භවයේ ගැටලුවක් නැහැ. මේ භවය ප්‍රමාණවත්. එහෙනම් දින 7ක් ප්‍රමාණවත්. ඒයි තථාගතයන් වහන්සේ අප වෙලා තිනව. අවම දින 7ක්. උපරිම වසර 7ක්. මේ කාලය තුල නිවැරදිව මේ පිළිවෙතේ යෙදුනොත් ඒක අනාගාමී මාර්ගය හෝ අරහත් ඵලය. අපි ආවේ නැහැ නේ තාම එතනට. ඇයි ඒ? කාගේද වරද? බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි වරද. ධර්මයේ නෙමෙයි වරද. වරද තියන්නේ අපි ළඟ. ඇයි? අර ප්‍රවෘත්තියම සැපයි කියලා ගත්තා. විඳීම වින්දනයම හොඳයි කියලා ගත්තා. ඒෙන් ලැබෙන ආස්වාදය සතුටම විමුක්තිය කියලා ගත්තා. ඉල්ලන්න පුරුදු වුණා. යාඥා කරන්න පුරුදු වුණා. ඒකම තමයි වැරදුනේ. නෑ. මේ ධර්මතාවය අනුගමනය කළ යුතු ධර්මතාවයක්. තම තමන්ගේ ජීවිතවලට එකතු කරගත යුතු ධර්මතාවයක්. එහෙනම් මේ ධර්මය මෙතෙන් සිට දිගාරිනවා. හොඳින් අහන්න. ඒකායනෝ අයම්බික්ක වේමග්ගෝ. මහණෙනි, එකම මගයි. වෙන මාර්ගයක් නෑ. ඒකායනෝ අයම්බික්ක වේමග්ගෝ. සත්තානං විසුද්ධිය සත්තානං කිවෙත් සිත විසුද්ධ කියන්නේ වඩාත්ම පිරිසිදුයි පාරිශුද්ධ භාවයටපත් වෙන නිර්මලයි සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝකය ශෝක පරිද්දවානං සමතික්කමාය
පරිදේව කියන හැඳීම සමතික්කමාය සමණයටපත් කරනවා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අට්ඨංගමාය දුක් දොම්නස් කායික දුක් මානසික දොම්නස් අතුරුදහන් කරනවා දුක්ඛ දෝමනස්සාන අට්ඨංගමාය ඥායස්ස අධිගමාය ඥායස්ස කියන්නේ ඥානය ප්‍රඥාව බුද්ධිය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධයි ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණය නිවන විමුක්තිය සියල්ලෙන් මිදුණු බව සියල්ලෙන් නිදහස් වෙච්ච බව සියල්ලෙන් සිත අයින් කරගත් බව නිබ්බානස්ස සච්චිකිරියා ඒ කරුණ සඳහා යදිදං චත්තාරෝ කොමන සතරද සතිපට්ඨාන සිහිය පිටවංච කතමේ චත්තාරෝ කොමන සතරක්ද ඉද බික්කවේ බික්කු මහණෙනි දරුවෙනි කායේ කාය අනුපස්සී විහෙරති කායේ කාය අනුව බලමින් වාසය කරන්ට අධ්‍යාත්මික කය බාහිර කය ඉස්සලාම ගන්න අධ්‍යාත්මික කය කාය කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති විඳින වේදනාවන් වින්දනයන් විඳීම් මෙනෙහි කරමින් සිහි කරමින් නිවැරදි සිහිය පවත්වමින් වේදනාසු වේදනානුපස්සී විහෙරති චිතේ චිත්තානුපස්සී විහෙරති සිත හැසිරෙන ආකාරය දිහ අවධානයෙන් ඉන්න කල්පනාවෙන් ඉන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේ ලෝකයේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් කෙරෙහි සතාගිත ධම කියන්නේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය අපට පෙන්වලා දෙන්නේ අධ්‍යාත්මික බාහිර වාස්තිය ආකාපි සම්පචානෝ ආතපි කියන්නේ කෙලෙස් දවනවා කෙලෙස් තවනවා කෙලෙස් පුච්චනවා ආතපි සම්පජන සතිමා ඉඳ සීයෙන් විනය ලෝකේ මේ අධ්‍යාත්මික ලෝකය ඇතුළත අභ්‍යන්තරය තමන්ගේම කය අභ්‍යන්තරය අවිජ්ජා දෝමනස්සං අධික ලෝභය අධේචය දැන් මෙතනදී කාරණයක් කියන මෝහයක් ගැන කතා කරන්නේ අපි දන්නවා අකුසල හට ගන්න නම් ධර්මතා තුනක් තියෙනවා මූලික ධර්මතා තුනක් ලෝභයයි ද්වේෂයයි මෝහයයි ඒ මෝහය ගැන මෙතන කියන්නේ අවිජ්ජා දෝමනස්සං දෙකයි කියන්නේ විෂම ලෝභය හා දෝමනස්ස ද්වේෂය තරහ ක්‍රෝධ වෛර සහ මුලින් අවසන් නම් යමෙකුට එයාට මෝහයක් නැහැ තේරෙනවද එහෙනම් මෝහයක් කියලා අමුතෙන් එකක් අයින් කරන්න නැහැ අයින් කරන්න තියෙන්නේ ආසාවයි තරහවයි අවිජ්ජා දෝමනස්ස එච්චරයි කියන්නේ දැන් මේ කරුණ මෙතෙන් ඉඳලා දිගහරිනවා කාය කායනුපස්සී විහෙරති මේ ලෝකයේ සියලුම බුදුවරයන් වහන්සේලා මේක ආරම්භ කළේ ආනාපාන සතිය මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියෙන් තමයි පටන් ගන්නෙ. ආනාපාන සති කියන්නේ කමඨහනක්. මේ කමඨහන කියන්නේ මොකක්ද? කර්මස්ථාන. කර්ම කියන්නේ මොනවද? බලවත් සිතුවිලි වලට. කර්ම කියනවා. ස්ථාන කියන්නේ තැනක්. සිතුවිලි බලවත් වෙන තැනක් දෙනවා අපි. ඒකට කියනවා කර්මස්ථාන. කමඨහන්. දැන් සිතුවිලි බලවත් වෙලා තියෙන්නේ අපේ කොහෙද? බලවත් වෙලා තියෙන්නේ ලෝකේ පුරා. සිත. නේ. ඒ දුවන සිත අපි තියන එක තැනක. කොහෙද? හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව සිහියෙන් දැනගන්න. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බව සිහියෙන් දැනගන්න. වේගෙන් හුස්ම ගන්නව නම් වේගෙන් හුස්ම ගන්න බව දැනගන්න දැකගන්න. වේගෙන් හුස්ම පිට කරනව නම් වේගෙන් හුස්ම පිට කරන බව දැනගන්න දැකගන්න.
කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්න දැකගන්න. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම කෙටි හුස්මක් පිට වෙන්නේ කියලා දැනගන්න දැකගන්න. දැකගන්න කියන්නේ ලෝකේ දර්ශන දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා. එකක් මනසින් දකිනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස ඇහැට පේනවද? නෑ. එහෙනම් ඒක දකින්නේ කොහෙන්ද? මනසින්. වෙන දර්ශනයක් ලෝකේ නෑ. එහෙනම් එහෙන් දකින්න බැරිදී අපි දකින්න ඕනේ මනසින්. එහෙනම් කෙටි හුස්ම ගන්නව නම් කෙටි හුස්මක් ගන්න කියලා දැනගන්න දැකගන්න. මනසින් දැකගන්න පුළුවන්. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට කරන බව දැනගන්න දැකගන්න. මේ විදිහට ඉnte. ඒ අපේ සිත තියෙන්නේ බාහිර අරමුණු වල. විවිධ අරමුණු වල එල්ලෙනවා. සිතේ හැටි, සිතේ ස්වභාවය, සිතේ පිළිවෙත තමයි අරමුණෙන් අරමුණට පණින එක, යන්නේ, ඇවිදිනේ. ඒ ස්වභාවයෙන් මේ ගැඹුරු ධර්මය විග්‍රහ කරන්න බෑ, පරීක්ෂා කරන්න බෑ, බෙදලා බලන්න බෑ, අවබෝධ වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා මේක මේ සිත සමතයකටපත් කරගන්න. ඒ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත, ඇවිදින සිත, අරමුණෙන් අරමුණට පනින සිත නවත්තන්න ටිකක් පුරුදු කරන්න. ඒ අභ්‍යාසයක් තමයි ආනාපාන සති කියන්නේ. කමඨාන 40ක් තියෙනවා. සෑම කෙනෙකුටම ආනාපාන සතියෙම පටන් ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. සියලු බුදුවරයන් වහන්සේලා පටන් ගත්තේ ආනාපාන සතිය. ඒ නිසා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේත් පටන් ගත්තේ ආනාපාන සතිය. ඒක එක කමඨහනක් විතරයි. ඒ කියන්නේ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත එක අරමුණක වැඩි වෙලාවක් රඳවල තබා ගැනීම හැකියාවක් ඕනේ අපිට. ඒයි අපිට විග්‍රහ කරන්න, බෙදන්න, පරීක්ෂා කරන්න තියෙන්නේ ගැඹුරු ධර්මයක්. ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය හා පුනර්භවය, නාම රූප, ద్వාර, අරමුණු, විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, සංචේතන. මේ ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මයන් විභාග කරන්ඩ ලැස්ති වෙනකොට අර පුරුදු නැති සිත, වික්ෂිප්ත වෙච්ච සිත ඒව පස්සේ යනවා. ඒක නවත්තලා පුරුදු කරගන්න ඕනේ ටිකක්. එතකොට අපිට පහසුයි මේ ධර්මය අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. විභාග කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒකටයි මේ සිත ටිකක් එක්ස්ටෙන්ඩ් කරගන්න කියලා කියන්නේ. හැබැයි සංසාරේ හොඳට පුරුදු කරගෙන ඇවිල්ලා ඉන්න අයට කියන්නේ මම මුලින් කිව්වේ උගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය ඒගොල්ලන්ට ගැටලුවක් නෑ. දැන් ওই සියලු පිරිසත් මේ බණහන සියලු පිරිසත් රටවාසි ලෝකවාසි සියලු මේ ධර්මය ශ්‍රවණය කරන පිරිසත් මේ ධර්මය ශ්‍රවණය කරන්න වාඩි උනේ සංසාර පුරුද්දක් නිසා. නැත්තම් වාඩි වෙන්නේ එන්නේ සංසාර පුරුද්ද. එහෙනම් වැටෙන්න ඕනි, තේරෙන්න ඕනි, අවබෝධ වෙන්න ඕනි. එහෙනම් ආනාපාන සතිය හොඳට පුරුදු කරනවා, හොඳට මෙනෙහි කරනවා, හොඳට සිහි කරනවා, අතීතය අනාගතය අතහරින්න. ඒ සිත යන්නේ කො අතීතයට යනවා, එක්ක අනාගතයට යනවා. එහෙම නැත්නම් තව ධර්මතා පහක් තියෙනවා, මෙන්න මේ පහට යනවා. සමාධිය කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ තැන සමාධියයි. පංච නීවරණ ධර්මයන්ගෙන් තොර. ඒත් අපි දන්නවා නිවන වහන ධර්මතා පහක් තියෙනවා. පංච නීවරණ, පංච කිව්වේ පහට, නී කිව්වේ නිවනට. ආවරණය වහනවා. ඒයින් ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා, මේ පංච නීවරණ ධර්මතා පහ යම් වෙලාවක් සිතෙන් බැහැරව පවත්වන්න පුළුවන් නම් ඒ සිත සමාධි. ඒ සිත සමාධි. සිත තැන්පත්. සිත විසිරෙන්නේ.
ඒ අරමුණේ වැඩි වෙලාවක් රඳවන්න පුළුවන් අතීතේ අනාගතේ අතහරින්න අතීතේ අනාගතේ අතහැරියාම වර්තමානයේ ඒතර වර්තමානයේ අපි සිතට ඉන්න තැනක් දුන්නා කොහෙත් ආස්වාස ප්‍රාස්වාස දැන් යට යන්න බෑ හැබැයි මේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ නිවැරදිව පවත්වන්න එක ධර්මතාවයක් ඕනි එයා නැතුව මේක කරන්න බෑ එයා තමයි උදව් කරන්නේ කවුද සතිය සතිය කිව්වේ සිහිය සිහියෙන් යුක්තවයි හුස්ම ගන්න. බාහිරට ගියොත් දැනගන්නවා දැක ගන්නවා මෙන්න ගියා. අතීතයට ගියා නම් දැනගත්තා දැකගත්තා. ඔව් මෙන්න ගියා අතීතයට. ඒ සිහි කළා දෙන්නේ සතියෙන්. ගිය බව. සතිය දුර්වල නම් ඒ කියන්නේ සිහිය දුර්වල නම් යා වටයක් ඇවිදලයි. තරවුමක් ඇවිදලයි. තමන් දන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමන්ට මතක් වෙයි අනේ මං මේ ආනාපාන සතියනේ හිටියේ මේ කොහෙද ගියේ? ඒක තමයි සිතේ හැටි. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස තුළ චිත්ත ඒකාග්‍රතාවයට පත් කරන ධර්මතාවය තමයි සතිය. තව ධර්මතාවයක් තියෙනවා. එයක් තෝනේ. එයා නැතුවත් යන්න බෑ. යෝනිසෝ මනසිකාරය. හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. යෝනිසෝ යන කියන්නේ උපදින තැන හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. ඒතර සතියෙන් කරන්නේ සිහි කළ දෙන එක විතරයි. යට ඊට වඩා දෙයක් කරන්න බෑ. යෝනිසෝ මනසිකාරයෙන් කියනවා වැරදි. ඔන්න සිත ගිය තැන වැරදි. ගන්න දැන් හිටපු තැනට. ඒක කළ දෙන යෝනිසෝ මනසිකාරේ. මන නුවණ සති සම්පජඤ්ඤ. එයා තමයි aran දෙන්නේ. සතියෙන් කරන්නේ සිහි කරනවා ගියා කියලා. කාම ඡන්දයට ගියා නම් ඔන්න ගියා කියලා සිහි කළ දෙනවා. ව්‍යාපාදයට ගියා නම් ඔන්න ගියා කියලා සිහි කළ දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ එයා වයින් කළා හිටපු තැනට aran දෙනවා. ගිය බව දැනුම් දෙන්නේ සතියෙන්. සතියට ආපහු ගන්න බැහැ. යෝනිසෝ මනසිකාරය මනා නුවණ එයා aran දෙනවා හිටපු තැනට. ඒතර අතීතේ අනාගතේ අතහැරියම් වර්තමානයේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම යෙල පහල යන ඒ ස්වභාවය වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව අද වශයෙන් හොඳ සීයෙන් ඉන්නවා ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා එයි පණින්න හදනකොට ආය ආරන් දානවා අපි යෝග පුරුදු කළ නැති නිසා තමයි යම් කෙනෙක් කියනවා නේ මගේ සිත මං කොච්චර භාවනාවට වාඩි වුණත් මගේ සිත සමාධියෙන්නේ සමාධියෙන්නේ අර පස් දෙනෙක් ඉන්නවා එළියේ ඉඳගෙන බලාගෙන ඇතුළට පනින්න හොරු පස් දෙනෙක් හවුද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච කුක්කුච්ච විචිකිච්ඡා කමටහනේ තිබ්බ ගමන් ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ සිත තිබ්බ ගමන් මේ පස් දෙනාම එළියේ. එක්කෙනෙකුටවත් මේක ඇතුලේ රැඳෙන්න බැහැ. ඇයි ඒ? බැරි. එකවරක එක සිතක හට ගන්න එක සිතුවිල්ලයි. සිතේ සිතුවිලි දෙකක් එකවර හට ගන්නෑ ලෝකෙ කිසිම කෙනෙක්ගේ. එක සිතයි. එක සිතුවිල්ලයි හට ගන්නෙ. එහෙනම් අපි සිතුවිල්ල එහෙම නැත්නම් සිත අපි නවත්තලා තියනවා හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳ වේ ස්වභාවය. එතකොට අර පංච නීවරණ ධර්මය කොහෙද ඉන්නේ? එළියේ. සිත යනවා නම් යන්න තියෙන්නේ එින් එකකට. ඇයි ඒ යන්නේ? යන්නේ ඒවා බලවත් කරන් ඉන්නවනේ. අරමුණු වශයෙන් ඒවා බලවත් කරගෙන ඉන්නවා මනසෙ. කාම ඡන්ද කැමැති දේ කාමයේ කියන්නේ කැමැති දේ මොනවද? වස්තුකාම ක්ලේශකාම. කැමති දේවල් වර්ග දෙකක් තියෙනවා. වස්තුකාම. රැස් කරගත්ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් ලං කරගත්ත අඹ දරුව ඥාති මිත්‍ර ආදී. කැමතිද නැද්ද? සිත එහෙම බලවත් වෙලා නැද්ද? බලවත් වෙලා තියෙනවා. සිත ඒවා ග්‍රහණය කරගෙන ඉන්නේ.
ඒ ග්‍රහණය කරගෙන ඉන්න තැනට සිත පනිනවා. අන්න පනිනකොටම සිත පෙන්නලා දෙන්න අර සතිය නැමැති ධර්මතාවය බලවත් වෙලා නැත්තම් ගෙවල් දොරවල් පිළිබඳව හොඳට හොයලා ඉඩ කඩම් පිළිබඳවත් හොයට හොඳට හොයලා ඒ පිළිබඳව කල්පනා කරලා හෙට ගිහිල්ලත් මොනවද වෙයි කරන්න කියලා ඉන්නවා. හැබැයි කය මෙතන වම් අත උඩ දකුණු අත තියාගෙන ඇස් දෙකත් තියාගෙන ඉන්නවා. හරි පැනලා තාපෙන් එළියට. කවුද? ශරීරය මෙතන. ශරීරය මෙතන තිබ්බට එයාට පයින්න පුළුවන් තාපෙන් එහා පැත්තේ. වැරදි. ගේදර වහලා ආවේ. තාප්පත් බැඳලා CCTV තියෙනවා. කැමරාත් සයිකල්ලත් තියෙනවා. සිකියුරිටි එකිනුත් තියෙනවා. හැබැයි දැන් පයින්ද බෙයිද ඇතුළට? පුළුවන් නේ. තේරෙනවද එතකොට මේ සිත කරන මහා අපිට කරන මොකද්ද මේ කරන්නේ කියලා. එහෙනම් ඒ යනකොටම පෙන්වලා දෙන්නේ කවුද? සතිය. යෝනිසෝ මනසිකාරයෙන් කියන ගන්ඳ දැන් ඔයා ඉන්නේ මේ අක අරමුණක ඉන්නේ. මේ ආනාපාන සතියේ ඉන්නේ. අන්න ගත්තා. එහෙනම් මේ සතියා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය ඕනෙම දනේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන. සති කිව්වේ සිය පට්ඨාන කිව්ව පිහිටවනට. පිහිටවන්ට. එතකොට එයා කියන්න බෑ. ඇයි? ගිය ගම අරන්දාන. ආයිපනි ආයිගන්. ආයිපනි ආයිගන්. ආයිපනි ආයිගන්. ඊට පස්සේ නොගිහින්ම ඉන්නවා. ඇයි? යන්න යන්න අරගන්නවනේ අපව. එතකොට නවතිනවා ඒ කමටහනේ. තේරෙනවා කියන ඒවා? පැහැදිලි. එතකොට නවතිනවා. හැබැයි මේ සමාධිය සියුම්. ප්‍රාණාපාන සතිය තුළින් ඒ ලබාගත් සමාධි. ඒක තමන්ගේ අධ්‍යාත්මික කය විතරක් නෙමෙයි. බාහිර කයත් බලන්න. එයාටත් ඒ ස්වභාවයද තියෙන්නේ. එයාත් වේගයෙන් හුස්ම ගන්නවා, වේගයෙන් හුස්ම පිට කරනවා. කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම පිට කරනවා. එයාටත් තියෙන්නේ මේ විදිහම බාහිර කයත් බලන්න. කිසිම දෙයක් අල්ලගන්න යන්න එපා. උපාදානයෙන් තොරව. උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කරගන්න, අල්ලගන්න. ඒ ග්‍රහණය තොරව, උපාදානයෙන් තොරව සිහිය පවත්වා ගන්න. කාම උපාදාන, භව උපාදාන, දික්ඛ උපාදාන, අන්තවාද උපාදාන. ඒ උපාදානයන් සියල්ල බැහැර වෙනවා කමඨහනේ සිත තියෙනකොටම. එහෙනම් ඒ උපාදානයන්ගෙන් තොරව පවත්තන ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා. කීකරු වෙනවා. ඒ අරමුණේ රඳවන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය සියුම්. හැබැයි ආයිත් පණි තරහක් આવත් ආයිත් පණි. අලස කමක්, කම්මැලි කමක්, නිදිමත ගතියක් આવත් දන්නේම නැහැ. සමාධියක් නැහැ. ආනාපාන සතියක් නැහැ, සමාධියක් නැහැ, මුකුත්ම නැහැ, නිදි. සමහර අය ඉන්නවා එහෙම. එහෙනම් තීන මිද්දේට පයින්නකොට දැනගන්න ඕනේ. තේරෙනවද? උද්දච්ච කියන්නේ ශණයෙන් වික්ෂිප්ත වෙනවා. බලවත් අරමුණු අපේ මේ මොලේ සෛලාතර තැන්පත් වෙලා තියෙන බලවත් අරමුණු ජීවිතේ තුල විච්ච සිදුවීම් ඒ ඉන්න එකට යනවස්සනේ උද්දච්ච කුක්කුච්ච ඊට පසු තැවෙනවා විචිකිච්ඡා කියන්නේ සැකය අවිශ්වාසය මෙන්න මේ ධර්මතා පහෙන් එකකට තමයි යන්නේ ගියම අපව ගන්න කියන්නේ ඒක ටික වෙලාවක් ඒ විදිහට තියාගෙන ඉන්නකොට සිත එක්කන් සමාධිය හැබැයි සමාධිය සියුම් එතර බලවත් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන ওই සමාධිය තව ටිකක් බලවත් කරගන්න. තවත්. ඒ කොහොමද? නැගිටිනකොට නැගිටින බව විතරක් දැනගන්න, දැකගන්න. මම දැන් හිටපු තැනින් නැගිටිනවා. කමඨාන වෙනස් කරන්න. මොකද ආනාපාන සතිය හිටගෙන හෝ සක්මණෙන් කරන්න බැහැ. අනිත් කමඨානකට මාරු කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, චාගානුස්සති, කායගත සති, අදිවශයෙන් මරණානුස්මෘති. එන ඕන එකක් ගන්න පුළුවන්. තම කැමති එකක් ගන්න පුළුවන්. එන්නේ එකට මාරු කළා. හැබැයි නැකිටිනකොට නැකිටින බව විතරක් දැනගන්න. මන් නැකිටිනවා. බාහිරට යන්න දෙන්නේ සිත. අර නීවරණ වලට යන්න දෙන්නේ. අතීතයට යන්න දෙන්නේ. අනාගතයට යන්න දෙන්නේ.
කරන ක්‍රියාව තුළ විතරයි සිහිය. නැකිටිනකොට නැකිටින බව හොඳට දැනගන්නට දැකගන්න නොනි. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න දැකගන්න. මම දැන් ඇවිදිනවා. ඇවිදීම කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ චලනයක්. පුද්ගලයෙක් ඇවිදින්නේ, කෙනෙක් ඇවිදින්නේ, සත්වෙක් නෑනේ. එතන මේ සතර මහා ධාතුන්ගේ චලනයක් තියෙනවා. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න දැකගන්න. වැතිරෙනවා නම් වැතිරෙන බව දැනගන්න දැකගන්න. හොඳට සිහියෙන් යුක්තව ඉන්න යමක් උපාදාන කරගන්න එපා. අධ්‍යාත්මික කය හා බාහිර කයත් ඒ විදිහම නෙමෙයිද කියලා බලන්න. දැන් තමන් සතර ඉරියව් පවත්වන ආකාරයටම නෙමෙයිද අනිත් කෙනා සතර ඉරියව් පවත්වන්නේ? ඒ ආකාරයම තමයි. එයත් හිට ගන්නව, එයත් ඇවිදිනව, එයත් වාඩි වෙනව, එයත් වැතිරෙනව. එහෙනම් මේ අධ්‍යාත්මික කය බාහිර කය දෙක පිළිබඳවත් බලන්න. හරි. දැන් මේ විදිහට සතර ඉරියව්ව හොඳට මෙනෙහි කරනකොට අර බාහිරට යන්න දෙන්නේ නැතුව අතීතය අතහැරලා අනාගතය අතහැරලා නීවරණ වලින් ආරක්ෂා කරගෙන එන්නකොට අර සියුම් සමාධිය ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය තව ටිකක් බලවත් වෙනවා. එයි දැන් අපි පුරුදු කරන්නේ එක තැනක ඉන්න. අර දුවන සිත, ඇවිදින සිත, වික්ෂිප්ත වෙන සිත එක තැනක තියන්නයි මේ පුරුදු කරන්නේ. මේක අභ්‍යාසයක්. ඒකට කියන්නේ සමත භාවනා. දැන් ආනාපාන සතියෙන් ගත්ත සියුම් සමාධිය දැන් තව ටිකක් බලවත්. ඒකට කියන්නේ ඉරියාපත පබ්බ කියලා. ඒකට කියන සති සම්පජඤ්ඤය කියලා එකක්. ඒ මොකක්ද? ඒ තමයි තමන් යම් කාලයක් වෙන් කරගන්නවා. මුලින් ඕනනම් විනාඩි 10ක් වුණත් කමන්නේ. මිනිත්තු 15ක් හරි කමන්නේ. වෙන් කරගන්න කාලය. ඒ කාලය තුල සියලුම ක්‍රියාවන් බාහිරට යන්න දෙන්නේ නැතුව. එතකොට තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු ටික කරන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නිවස පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියාව තුළ විතරයි සිට. දැන් බලන්න වෙනකටත් එහෙමද තියෙන්නේ කියලා? නෑ. අතු ගන්න වෙන වෙන දේවල් කල්පනා කර කර. මුළු තැන්ගෙට කුස්සියට යන්නේ වෙන වෙන දේවල් කල්පනා කර කර. භාජන අතර ගන්න වෙන වෙන දේවල් කල්පනා කර කර. නැද්ද? නෑ. මේ සමාධිය දියුණු කරගන්න නම් බලවත් කරගන්න නම් ඒ කරන සියලුම ක්‍රියා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී ඒ සියලු ක්‍රියාවන් සිදු කරන්න පුළුවන්. හැබැයි ඒ කරන ක්‍රියාව තුළ විතරයි සිද. තේරෙනවද? යොම් පිහම් කරන්න පුළුවන්. මෙහොම් ගෙතුම් කරන්නත් පුළුවන්. ඕනම ක්‍රියාවක් කරන්න පුළුවන්. ආහාර ගන්නවා නම් ආහාර ගන්න බව. ඇඳුම් අඳිනවා නම් ඇඳුම් අඳින බව. ඇඳුම් සෝදනවා නම් ඒ සෝදන බව. ඒ සෑම දෙයක්ම සියෙන් යුක්තව කරනවා අතීතය අනාගතය අතහැරලා. බාහිරට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලින් ආරක්ෂා කරගෙන අතීතය අනාගතය අතහැරලා අර කරන ක්‍රියාව තුළ විතරක් තියෙනවා. මුලින් විනාඩි 10ක් ගත්තකම නෑ. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න. ඊට පස්සේ මිනිත්තු 15ක්, ඊට පස්සේ මිනිත්තු 20ක්, මිනිත්තු 30ක් ආදී වශයෙන් දැන් එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. අර ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය අර සතර ඉරියව් තුළ පවත්තලා ටිකක් බලවත් කරගත්තා. ඊට පස්සේ මේ සියලුම ක්‍රියාවන් සිහියෙන් යුක්තව සිද්ධ කරනකොට තව ටිකක් තවත් ප්‍රබල වෙනවා, බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. දැන් සිට යන්නේ පිටිට. ගියොත් එයා දන්නවා. ඒ පුරුදු කළා තියෙන්නේ. ගියොත් බාහිරට ගියොත් එයා දන්නවා. එතනින් ගන්නවා. දැන් එයාගේ සතිය බලවත්. සිහිය බලවත්. යෝනිච මනසිකාරය බලවත් සති සම්පජඤ්ඤය බලවත් දැන් යාට පුළුවන් බාහිරට යන්න දෙන්නේ නැතුව රකින්න ආරක්ෂා කරන්න. එගනවා. එහෙනම් මේ සමාධිය ප්‍රබලයි බලවත්. දැන් සමාධිය තියෙනවා. ඒක දියුණු කළා ධ්‍යාන වලට යන්න පුළුවන්. මේ ධ්‍යාන කියන්නේ ලෞකික ඒවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධ්‍යාන ගැන සඳහනක් කරන්නේ නැහැ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක බලන්න දැන් දෙතිස් කුණප කොටස් වලට දැන් ගන්නවා 32ක්
කුණුප කුණුප කියලා කියන්නේ කුණු වෙච්ච ඒවා. ඇයි එහෙම කියන්නේ? මේ අභ්‍යන්තරයේ තියෙන සියලු මේව ගඳ ගන්නවා. ශරීරේ මොන කොටසද සුවඳ? ද සුවඳ ගල්වන්න ඕනේද? බාහිරින් සුවඳ ගල්වන්න ඕනේ. එමු නැත්තම් ඉසේ ඉඳලා පාදාන්තයේ දක්වා සියලුම දේවල් ඒ තමයි මේකට කුණුප කියන වචනේ පාවිච්චි කරන්නේ. කුණුප කියන්නේ කුණු වෙනවා. කුණු වෙනක් කුණු වුණාම ගඳද සුවඳයි. ඕන දවස් තුනක් විතර නාන්න නැතුව ඉඳගෙන කාට හරි පොඩ්ඩක් ඔළුව ඉඹල බලන්න කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. කෝඩි කොළන් දාලා සුවඳ වර්ග ගාලා ෂැම්පු ගාලා නාල කළා හිටියට දවස් තුනක් නොනා ඉඳලා කෙනෙකුට පොඩ්ඩක් ඔළුව හිස පොඩ ඉඹල බලන්න කියන්නේ මොකද වෙලා තියෙන්නේ. සුවඳයිද ගඳයිද කියලා. එහෙනම් හිස්සේ ඉඳලා පා දාන්තයේ දක්වා ගඳ ගන්නවා නක් කුණු වෙලානේ. නැද්ද? අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා බෙදන්න මේකද? කොහොමද බෙදන්නේ? කෙස්ලම් නිය දත් සම් මස් නහර ඇට. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙනවා. මේකේ තියෙන ඇට කැබලි 300ක්. කැලි කැලි ඔක්කොම කිනේකට සම්බන්ධ කරලා තියෙන ඇට කැබලි 300ක් තියෙනවා. මස් ඇදලි 900ක් අලවල නහරවල 900කින් වෙලලා තියෙන මේක. ඒක ඇතුලේ තියෙන තව උපකරණ ටිකක් එල්ලලා. මොලේ මේ කිස් කබල ඇතුලේ මාස්ටික් කියලා එකක් තියෙනවා. එතන ඉඳලාම තනින් තන තනින් තන කොටස් එල්ලලා නැද්ද? කොටස් ටිකක් එල්ලගෙන මේ දින්. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය සත්‍ය හැටියට දකින්න නම් දැන් බෙදන්නකෝ එන. අර සමාධි සිටින්, එක්තැන්නු සිටින්, එකඟු සිටින් නවිතරණ සිටින් දැන් බෙදන්න. දැන් බෙදෙනවා. කෙස් කියලා දෙයක් තියෙනවා. පහක් අපට තියෙනවා බාහිරින් දැක ගන්න. අනෙක් සියලු මේවා තියෙන අභ්‍යන්තරේ. කෙස්, ලොම්, නිය, දත්, සම්. මේ පහ ඇස් දෙකට දැක ගන්න පුළුවන්. අනෙක් සියලු මේවා තියෙන්නේ අභ්‍යන්තරේ ඇතුළත. එහෙනම් වෙන් කරනවා. ඒ වෙන් කිරීම සඳහා බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් ගත්තා. දෙපැත්තේම කට තියෙන මල්ලක් තියෙනවා. ඒ මල්ලට දානවා හැල්වි, වී, තල, කුරහන්, සහල්, මුං, කෞටි. ආදී විවිධ ධාන්‍ය වර්ග දානෙ මල්ලට දාලා කියනවා. ඔක බිමට හැලලා ඔක වෙන් කරන්න. සිහිය ඕනේද නැද්ද ඔක වෙන් කරන්න? මේ හැල්වි, මේ වී, මේ මුං, මේ තල, මේ සහල්, මේ කෞපි. ආදි වශයෙන් වෙන් කරන්න හොද සිහිය. ඇයි දැන් හැබැයි හොද සිහිය දැන් තියෙනවා. ඇයි අර සමාධි ගත වෙලා තියෙන්නේ සතිය බලවත් කරගෙන සමාධිය බලවත් කරගෙන ඉන්නේ දැන් වෙන් කරන්න පුළුවන්. එහෙනම් වෙන් කරන්න. ඒතර 20කට වෙන් කරන්න පුළුවන්. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට මං සිංහලින් කියන්න. පාලියෙන් කියවට තේරෙන්නේ නැහැ. දැන් කේසාලෝමා නකා දන්තාතා චෝමන් සන්නාරු අට්ටි අට්ටි මිච්ඡං වක්ඛං හදය. දැන් උඩට තේරෙන්නේ නැහැ මේ මොනවද කියන්නේ කියලා නේ. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටළඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපු මස හෘදය බොක්ක බඩවැල් පිට්ටාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ 20ක් තියෙනවා. තියෙනවද? හොඳට දැනගන්න හොඳට දැකගන්න. තියෙනවා 20. ආයි තියෙන 12ක්. කෙල, හෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිට, මේද තෙල්, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. 32යි. තවත් 10ක් තියෙනවා. උනස්සමේ 4ක් තියෙනවා. තේජෝ ධාතු, වායෝ ධාතු 6ක් තියෙනවා. 42ක් තියෙනවා. නමුත් දැන් මේ 32ට බෙදලා බලන්න. දැන් තියෙනවද වෙන් කරන්න? ඇයි මේ වෙන් කරගන්න කියන්නේ බුදුරජාන් වහන්සේ? මේ සෑම කොටසක්ම එකින් එකට වෙන් වෙලා තියෙන්නේ. අපි අවිද්‍යාව තුල ඉන්න තාක්කල් ওই ටික ඔක්කොම එකට අරගෙන අපි වචනයක් දාගත්තා. රූපය කියලා. නැද්ද? ඒක වැරදි. ඒක සම්මුති වචනයක්.
රූපස්කන්ධේ රූපේ කොටස් ටිකක් නෙමෙයිද තියෙන්නේ කොටස් ටිකක් තියෙනවා දෙකකට එකක් වෙන් වෙලා තියෙන්නේ හැබැයි එකකට එකක් සම්බන්ධකම් පවත්වන ඒ සෑම කොටසක්ම අනිත් කොටසට උපකාර කරන ප්‍රත්‍ය වෙනවා උදව් කරනවා එහෙම නැත්නම් මේක පවත්වන්නේ බැහැ එහෙනම් වෙන් කරන්න එතකොට 32කට හොඳට වෙන් කරලා හැබැයි ඒක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ සිතට අනුගත වෙනකම් ඒ කියන්නේ ඇස් දෙකෙන් දැකලා අපි යම් දෙයක් විශ්වාස කරන්නේ කොහොමද? දැසින් දැකලා ඒ ගා ඒ ආකාරයටම මනසින් දැකලා මේ කොටස් ටික වෙන් වශයෙන් දකින්න ඕනේ. තේරෙනවද? පැහැදිලිවම. හොඳට පැහැදිලි වෙනකම් නැවත මෙනෙහි කරන්න වෙනවා. එතනදී මේ සත්පුඤ්ජල සංඥාව මුලින් අයින් වෙනවා. මූලික වශයෙන් අයින් වෙනවා. ඇයි? කෙස් කියන්නේ සත්‍යයද? නෑ. ලොම් කියන්නේ සත්‍යයද? නිය කියන්නේ සත්‍යයද? දත් සම් මස් නහර ඇට. දැන් කොටස් ඉස්සෙන් මොන කොටස්ද සත්‍යයට දාන්න පුළුවන්? එහෙනම් කෙලස් සෙම සොටු කඳුළු දහඩිය සත්‍යයද? එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිස්සත්ත්ව නිචීව සත්‍යයක් නැහැ ජීවෙක් නැහැ එහෙනම් හොඳට වෙන් කරන්න කොටස් 32 හැබැයි ඒක අර ඇහැට පේන ආකාරයටම මනසින් දකින්න ඕනේ යම් දෙයක් ඇහෙන් දැකලා අපි නිශ්චය කරනවා නිවැරදිව තීරණය කරනවා හරි මේක මම දැක්කා අන්න ඒ වගේම මම කිව්වා දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ එකක් ඇහෙන් දකිනවා අනිත් එක මනසින් දකිනවා එහෙනම් එහෙන් දකින ආකාරයටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඒ ආකාරයටම මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් ඒ තාක්කල් මේක බලන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ, විභාග කරන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. කොටස් 32ක්ම නෙමෙයිද තියෙන්නේ? ඒක සත්‍ය නෙමෙයිද? ඒක සත්‍යයක්. තමයි සත්‍ය කොටස් 32ක් තියෙන්නේ. හැබැයි ඒක තවත් අපිට දැන් මේ සෑම අවස්ථාවකම මේ මෙනෙහි කරන සෑම අවස්ථාවකම වැඩෙන සමතයයි අන්තර මතක තියාගෙන අපි තාම විදර්ශනාවට ආවේ නෑ මේ සමතේමයි තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කොටස් වල වර්ණය බලන්න පුළුවන්. ඒ සෑම කොටසකම වර්ණයක් වර්ණය කියන්නේ පාට. තියෙනවද නේද? පාටක් තියෙනවා. නාසයට කියලා බැලුවොත් ගන්ධයක් නැද්ද? ගන්ධයක් තියෙනවා. සටහනක් නැද්ද? හීනි, දික්, පෙතලි, රවුම් සටහනකුත් තියෙනවා. පිහිටි ස්ථාන ඒවත් බලන්න ඕනේ. පිහිටි ස්ථාන පිළිකුල් වශයෙන් බලන්නත් ඕනේ. මේක අසුබ භාවනාවක්. මේ පිළිකුල් භාවනාවක්. පිළිකුල් වශයෙන් බලන්නත් ඕනේ. ඒතර මේ කොටස් 32න් ආස්වායෙන් පරිහරණය කරන්න පුළුවන් මොන කොටසද? එහෙම නැත්නම් මේ 32ම පිළිකුලෙන් බැහැර කරනවා. මොකක්ද හිතන්නේ ධර්මයේ අවබෝධ නිවැරදිව අවබෝධ ජාට පැහැදිලිවම පේන මේ 32ම පිළිකුලෙන් බැහැර කළ යුතුයවා අපි ඒකට විරුද්ධ දේ කරන්නේ ආස්තාවෙන් පරිහරණය කරන්න පුරුදු වෙලා තියෙන ඒ තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ ආස්තාවෙන් පරිහරණය කරන්න සිතුවිලි පවතින තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ අවිද්‍යාවමයි මෝහයමයි මුලාවමයි රැවටීමමයි අනෝබෝධි නොතේරෙනකම නොදන්නාකම එයි එහෙනම් මේ 32ම කොහමද වර්ණ වශයෙන් බලන්න ගන්ධ වශයෙන් බලන්න සටහන් වශයෙන් පිහිටි ස්ථාන වශයෙන් ද පිළිකුල් වශයෙන් ආශාවෙන් පරිහරණය කළ යුතුය නෙමෙයි එකක්වත් නෑ ආශාවෙන් ආස්ථාවෙන් පරිහරණය කළ යුතු ඒවා එකක් හෝ මේකේ තියෙනවා නම් යම් කිසි කෙනෙක් මිය ගියාම ඒ කොටස අයින් කරලා තියාගන්න පුළුවන් නිවසේ. කවුද එහෙම තියාගෙන ඉන්නේ? දැන් නෝනා මහත්තයා නෝනා හරි ආදරේ මහත්තයාට. හරි. මහත්තයා හරි ආදරේ නෝනාට. කතා කරන කොටත් සීනා නේ. ඔව්. එයා මට විතරයි හිත වෙන කාටවත් හිත නැහැ. අපි දෙන්න බොහොම ආදරෙන් සමගින් සතුටින් ඉන්නේ.
එන මෙරිච්චම හදවත අරගෙන පර්ස් එකේ දාලා තියාගන්න. ඒයි. ඒ හදවත යාට විතරනේයි. පුළුවන් ද තියාගන්න. මොකද කරන්නේ? දවස් 3ක් විතර යනකොට පර්ස් මේ පර්ස් එකත් ඒක විසි ගන්නවා. කවුද නැති? එහෙනම් මේ ශරීරේ මොන කොටසද තියාගන්න පුළුවන්? දැන් සත්තුන්ගේ කොටස් නම් තියෙනවා. ගෙවල් ඇතුලේ අලංගෙවල අලංකාර කරගන්න හැමත් ගහගෙන තියෙනවා. ගෝණං තියෙනවා, මුවහං තියෙනවා, කොටිහං තියෙනවා, කොටි දත් තියෙනවා, අලිංගේ වෙකෙඳි තියෙනවා, ඇද්දල තියෙනවා, අලි හක්ක තියෙනවා. නේ බෙහෙත් වලට ගන්න. මිනිස්සුන්ට මොකද්ද බෙහෙත් වලට ගන්න පුළුවන්? හා? ගන්න පුළුවන්ද? අසනීපයකට බෙහෙතකට ගන්න මේකේ ඒත්‍යව වතුර ටික රත් කරගන්න ලිපටවත් දාන්න පුළුවන්ද මේකේ පොරස? ඒත් නැණි. එහෙනම් මේක ආසාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද? හැබැයි කරන්නේ මොකද්ද? ආසාවෙන් පරිහරණය කරන්නමයි හදන්නේ. ඒ තාක්කල් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. යථා භූත ඥාන දර්ශනය. මේ භූතයන් භූත සතර මහා ධාතුටනේ භූත කියන්නේ. ඒ භූතයන්ගේ යථා තත්ත්වය. මේ මොනවද මේගොල්ලෝ මේ කරන්නේ? ඇත්ත ඇති සැටි භූතයන්ගේ යථා සත්‍ය යථා භූත ඥාන කියන්නේ නුවණ දර්ශනය කියන්නේ දකින්න භූතයන්ගේ හැටි නුවණින් දකින්න යථා භූත ඥාන දර්ශනය අපි බලන්නෙම භූතයෝ ටික තියාගන්න සමව පටවි ධාතුවට කරදරයක් වෙනකොට ඒක මොන හරි ටිකක් කරලා සමතේකටපත් කරගන්න ආපෝ ධාතුවට කරදරයක් මා කරය අපහසුතාවයටපත් වුණ ඒක සමතේකටපත් කරගන්න උණ ගැවුණ තුනසම අපස්සතාවයටපත් උන ඒකට යම් ප්‍රතිකර්මයක් తాවකාලික ප්‍රතිකර්මයක් සදාකාලික ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කරන්නේ తాවකාලික ප්‍රතිකර්මයක් කළා ගැලවෙන්න සමහදයි වාත අමාරුවක් වායු අපස්සතාවයක් ඇති උන ඒකට මොකක් හරි කරගෙන දැන් හරි දැන් හරිද චුචි ආ මේ එහෙනම් ආශාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද කවද්ද කරන්නේ ඔක ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන අවම දින 7යි. උපරිම වසර 7ක්. ඒ කාලය තුල යමෙකුට දින 7ෙන් සති දෙකකින් වෙන්නත් පුළුවන්. මාසෙකින් කරගන්නත් පුළුවන්. 3 මාසෙන් 6 මාසෙන් අවුරුද්දකින් කරගන්නත් පුළුවන්. හැබැයි නිවැරදිව මේ ඉන්නවා නම් උපරිම වසරෙන් යන්නේ අවුරුදු 7යි. ඊට වැඩි කාලයක් යන්නේ නැහැ කියලා අප වෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි හරියටම කරනවා. එහෙනම් අන්නේ විදිහටතර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, හා පිළිකුල් වශයෙන් හොඳට සිතට අනුගත කරගන්න. සිතට ඇතුළත් කරගන්න, සිතේ ස්ථාවර කරගන්න. එතකොට ඒ විදිහට පේනවා. දැන් අපේ සිතට යම් දෙයක් තදින් අනුගත වෙලා තියෙනවා නම් ඒ දේ අපේ මනසට පේන්නේ නැද්ද? පේනවා. පේනවා නියත වශයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් සියලු දෙනාම කතරගම කිරිවෙහෙර වැඳලා තියෙනවා. දැන් මෙතන ඉඳලා එකපාරට සිහි කරනකොටම මනසට දැర్శණේ වෙන්නේ නැද්ද කතරගම කිරිවෙහෙර? ඇයි ඒ? සිතට හොඳට අනුගත වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙතිස් කුණප කොට්ටාස ටික සිතට අනුගත වෙලා තියෙනවද? අනුගත වෙලා නැති නිසා ඒ ටික පේන්නේ නැහැ දැర్శණේ වෙන්නේ. ඒ නිසා තමයි සතාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත සිතට හොඳට අනුගත වෙනකන් සිතේ ස්ථාවර වෙනකන් ඇස් දෙකෙන් දකින ආකාරයටම මනසින් දකින කම්ම මනසට ඇතුළත් කරගන්න. සිතේ සටහන් කරගන්න. දැන් තම තමන්ගේ නිවෙස් මෙතන ඉඳලා බලන්න පුළුවන්නේ. දැන් ඇස් දෙකෙන්ද බලන්නේ මනසින්ද? අන්න ඒ වගේ. දැන් මේ නිවසේ තියෙන එහෙම නැත්නම් මේ මිදුලේ තියෙන මේ වත්තේ තියෙන සියලුම දේවල් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න පුළුවන්ද බැරිද? ඇයි ඒ? ඒව හොඳට සිතට අනුගත වෙලා තියෙනවා. ඒ සියන නිවසේ තියෙන ඕනම උපකරණයක් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න බැරිද? ඇහැට පේන්නේ. මනසට දැర్శණය වෙනවද නැද්ද? මනසට දැర్శණය වෙනවා. ඇයි ඒ? ඒවනම් හොඳට අනුගත කරගෙන තියෙනවා. කෙස්සතු, කොඹුරු, ඉඩ කඩන්, යාන වාහන ඕවනම් හොඳට අනුගත කරගෙන තියෙනවා. හැබැයි මේ කරුණු ටික සිතට අනුගත වෙලා නැහැ. ඒ නිසා ඒක දැర్శණය වෙන්නේ නැහැ. නැහැ. අන්න මෙන්න මේ ධර්මතාවයන් එහෙනම් මේ දෙතිස් කුණප කොටාස ඒ ආකාරයටම හොඳට සිතට අනුගත වෙන්න ඕනේ සිතේ ස්ථාවර වෙන්න ඕනේ
සිතේ හොඳට පිහිටන්න ඕනේ. එතකොට ඒ විදිහට පේනවා. හැබැයි ඒක දකින්නේ මනසින්. ඒක ඇහෙන් දකින්න එකක් නෙමෙයි. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආයි. දැන් එතකොට දැන් ධර්මයෙන් දැන් පොඩ්ඩක් දැන් දැනගෙන තියෙන චුට්ටක්. තේරෙනවද? ඒ සිතට දැන් හොඳට අනුගත වෙලා තියෙන සිත ස්ථාවර වෙලා තියෙන සත්‍ය යථාර්ථය දැන් දැනගෙන තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ කොටස් ටික බෙදන්නකො හතරකට බෙදන්න කියනවා. බලමු හතරට බෙදන්න පුළුවන්ද කියලා. මොනවාද හතර? තද ගතිය කියලා කොටසක් තියෙනවා. දියර ගතිය කියලා කොටසක් තියෙනවා. උණුසුම කියලා කොටසක් තියෙනවා. වායුව කියලා කොටසක් තියෙනවද? ඔව්. ඒක මූලික අවස්ථාවේදී. කියන්නේ මූලික අවස්ථාවේදී 20ක් අපි අයින් කරනවා තද ගතිය හැටියට. ඒ තමයි අර මම මුලින් සඳහන් කර කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇටලොඳ වකු ගඩුවක් මාව පෙනහල්ල පපු මස හෘදය බොක්ක බඩ වැල් පිත්තාස දිරෝපාහාර නොදිරෝපාහාර මොළ 20යි මේ 20 තද ගැටිය හැටියට අයින් කරගන්නකො. ඒ කියන්නේ මේ මූලික අවස්ථාවේදී මතර මතක තියාගන්න මේ 20 තද ගැටිය හැටියට අයින් කරාට මේ 20 හතරම තියෙනවා. තේරෙනවද? නමුත් මූලික අවස්ථාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක තේරුම් ගන්න මේ 20 තද ගතිය හැටියට අයින් කරන්න. දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය කියලා අපේ ශරීරයේ තියෙනවා. කොටස් කීපයක්. 12ක් තියෙනවා. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ සැරව, පිත, මේද තෙල, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. ඒ 12 අයින් කරන්නකෝ ආපෝ ධාතුවේ හැටියට. වැగిරෙන ගතිය හැටියට, දියර ගතිය හැටියට. පුළුවන් නේද? පුළුවන්. උණුසුම තියෙනවනේ කොටස් හතරක්. ඒ තේජෝ ධාතුව හැටියට අයින් කරන්න. ඊට වායුවේ කොටස් හයක් තියෙන එක වායුව හැටියට අයින් කරන්න. දැන් එතකොට කොටස් හතරක් තියෙනවද? තියෙනවා. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. ওই හතරට කියන්නේ මහා භූත. පඨවි, තද ගතියට කියන්නේ පඨවි. ආපෝ ගතියට කියන්නේ ආපෝ, දියර ගතියට කියන්නේ ආපෝ. උණුසුමට කියන්නේ තේජෝ. වායුවට කියන්නේ වායුව. හරි. දැන් අපිට තේරෙන්න ඕනේ එතකොට අපේ ශරීරයේ මේ හතර තියෙනවා. ඒකටත් ලස්සන උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ. හරක දන්නවා. දැන් හරක් පැටි එක කරන් හදනවනේ. නාවන්නේ මොකක්ද? හරක. ආහාර සපයන්නේ තනකොළ ටික පොන්නකො ටික හදන්නේ හරකට. ගහේ බඳින්නේ හරකව. දැන් හරක පුෂ්ටිමත් හොඳට වැඩෙනවා. දැන් හරක මේ මනුෂ්‍ය කල්පනා කරන හරක විකුණන්න මරන්න. දැන් ගෙනියනවා මරණ තැනට. ගෙනියන්නේ හරකව. කනුවේ ගැට ගහනවා එතන මරණ තැන ඒත් හරකව. මරණ තැනට ගන්නව ඒත් හරකව. මරන්නේ හරකව. මරලා ගාත් හතර පැත්තක දානවා. එතන ඉඳලා මොකද්ද කියන්නේ? හන්දි හතරක එල්ලනවා. දැන් මේ තියෙන මස් කඩවල වල තනින් තන එල්ලලා කි. දැන් ඒ කඩේකට ගිහලා හරකෙක් ඉල්ලනවා. දැන් ඒතර හරක කියන සංඥාවට මොකද උනේ? ඉවරයි නේද? හරක කියන සංඥාව. එතනින් ඉවරයි. එතන ඉඳලා මොකද්ද තියෙන්නේ? මස්. ආයි හරකෙක් ගැන කතා කරන්න. එච්චර එතෙන්ට යනකම්ම වෙන් කරනකම්ම හරක. එහෙනම් අපේ ශරීරයේ වෙන් කරනකම්ම මම. හරියට වෙන් කරගන්න එතකොට දකින්න ධාතු හතරක්. දැන් තාම එහෙමට දැర్శණය වෙන්නේ නැද්ද? නැත්තම් එතකොට අර උපමාව තමයි ගන්න තියෙන්නේ. තේරෙනවද? එහෙනම් දැන් අපේ ශරීරයේ තියෙනවද කොටස් හතරක්? තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය ඔය හතරෙන් එකක් අයින් කරන්න බෑ ලෝකේ. අයින් කරන්න බෑ. මේ මුළු විශ්වයම, විශ්වයේ සෑම දෙයක්ම, ජීවි සජීවි සියලුම දේවල් මුළු විශ්වයම, ග්‍රහලෝකය ඇතුළු සියලුම ඒවා නිර්මාණය වෙලා තියෙන, හැදිලා තියෙන, සකස් වෙලා තියෙන ඔය ධර්මතා හතරේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ
ඔය හතරෙන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි ඒක හොඳට මානසික දර්ශනය වෙන්න ඕනේ මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් ගන්න. එතකන් දැන් මෙච්චර වෙලා කතා කරේ සමතයක් ගැන. මෙන්න විදර්ශනා ඒ කියන්නේ විශේෂ දර්ශනය. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය විශේෂයෙන් දකින්න. විශේෂේන පස්සතිටි විපස්සනා. විවිධාකාරේන පස්සතිටි විපස්සනා. විවිධාකාරයෙන් දකින්න. ඒ විපස්සනා. එහෙනම් දැන් මේ හතරෙන් එකක් අයින් කරන්න පුළුවන්. දැන් අපි දාන්නවා දැන් බොකු බඩවැල් පිත්තාස දිරෝපෝ ආහාර නොදිරෝපෝ ආහාර අක්මාව আদি මේලේ සර. දැන් මේවා පිළිකුල්නේ අතිශය. දැන් මේවා අයින් කරන්න පුළුවන්ද? දැන් කෙල්ලස් හැම සොටු කඳුළු 10 අඩිය ගත්තොත් අතිශය පිළිකුල්. දැන් දොස්තර මහත්තයාට ගිහින් කිව්වොත් අනේ මහත්තයා මේ ටික නම් මගේ ශරීරේ තියාගන්න බෑ මේක මහා හරි ගඳයි මේක හරි පිළිකුල් මේක මගේ ශරීරයෙන් අයින් කරන්න. අයින් කරන්න පුළුවන්. කැමැති වුණත් තියාගන්න වෙනවා අකමැති වුණත් තියාගන්නම වෙනවා අයින් කරන්න බෑ. එහෙනම් උණුසුම අයින් කරන්න කියන්නේ. ඇයි ඕකෙන්නේ දිරවන්නේ තවන්නේ පුච්චන්නේ දවන්නේ කෙස් ටික සුදු කරන්නේ හැම රැලි වට්ටන්නේ ඇස් පෙනීම අඩු කරන්නේ කන් ඇහිම අඩු කරන්නේ කොන්ද පුදු කරන්නේ ඔක්කොම කරන්නේ තේජෝ ජාති. ඒක අයින් කරන්න කියන්නේ. පුළුවන් දෙපාර්ට් එකක්. ඒත් බෑ. වායුව අයින් කරන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් අර පටවි ධාතුට අයිති විස්ස අයින් කරන්න ඒත් බෑ. මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බෑ ලෝකේ. තේරෙනවද කියන එක පැහැදිලි. අන්න යමෙකුට නිවැරදිව වැටහෙනවා නිවැරදිව තේරෙනවා අවබෝධයි මේ මෙච්චර කල් මම කියලා හිතාගෙන හිටියේ අයියෝ මේ ධාතු හතරක් නේ. මේ ශක්තියන් හතරක්. දැන් පැහැදිලිද කියන එක? මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් ගන්නේ. එහෙනම් ඒ ස්වභාවය හොඳට සිතට අනුගත වෙන්න ඕනිද නැද්ද? දැන් එහෙම තාම අනුගත වෙලා නැත්නම් තාම ස්ථාවරව පිහිටලා නැත්නම් සිතේ බලවත් වෙලා නැත්නම් තාම දකින්නේ කොහොමද? මම මගේ මට අයිති. එහෙම මොනි දකින්නේ? නෑ මේ කොටස් මේ විදිහට වෙන් කරගෙන මේ සත්‍ය මේ යථාර්ථය ක්‍රමක්‍රයෙන් අවබෝධ වෙනකොට මට මොකද වෙන්නේ? සත්පුජ්‍යල සංඥාවට මොකද වෙන්නේ? අන්න එනවා පරම සත්‍යයට. එතන ඉඳලා දේශනා කරන්න වෙන්නේ පරමාර්ථ දේශනා. දැන් මෙච්චර වෙලා දේශනා කළේ සම්මුති දේශනා. ප්‍රදේශනා දෙකයි සම්මුති දේශනා පරමාර්ථ දේශනා. ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය තමයි පරමාර්ථ දේශනා. දැන් සතර මහා ධාතුන්ට බෙදුවා හැබැයි මනසට අනුගත වුණා නම් ඒ දකින්නේ පරමාර්ථයයි. මේ තව යන්න තියෙන පරමාර්ථයට මේ පරමාර්ථයට බැස්ස විතරයි. තව ගොඩක් දුර යන්න තියෙන පරමාර්ථේ. එහෙනම් සතර මහා ධාතු හැටියට දැర్శණය වෙනකම්ම හොඳට අර ඇහෙන් දැකලා කොහොමද අපි සහතික කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් බෙදලා මනසින් පරීක්ෂා කරලා මනසට හොඳට අනුගත කරගන්න ඕනේ. මනස හොඳට ස්ථාවර කරගන්න ඕනේ. හොඳට ස්ථාවරව පිහිටවන්න ඕනේ. මේකට භාවනා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. තේරෙනවද? භාවනා කියන්නේ 아무ති එකක් නෙවෙයි, බය වෙන්න එපා. බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. පෙරලා පෙරලා බලනවා. හරෝ හරෝ බලනවා. පෙරලා පෙරලා බලනවා. එක එක තැනින් තියලා බලනවා. එක එක ආකාරයෙන් බලනවා. සත්‍ය අවබෝධ වෙනකම් බලනවා. බුදුදහම කියන්නේ පේන්න තියෙන දේ නොපෙනෙන දේ නෙමෙයි. දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ප්‍රත්‍යක්ෂ කරන්නේ මේක සත්‍යක්මයි. එදාට දික්ටිපස් යන්නේ. අයි වෙන වෙන දික්ටිපස් යන්නේ. එතාකල් දික්ටි වලට වැටෙනවා. දික්ටි කියන්නේ වැරදි දෙකින්. නිවැරදි දර්ශනයට ආපදාට අයි දික්ටිපස් යන්නේ. එහෙනම් සතර මහා ධාතු හැටියට හොඳට අනුගත කරගන්න ඕනේ. හරිද? දැන් ආයිත් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ විදිහ නම් දැන් ලෝකේ බලන්න අමාරුයි. ඒ කියන්නේ උද්දුමාතක, විනීලක, විපුබ්බක, විචිද්දක, විකායිතක, හතවික්කිටක, ලෝහිතක, පුලවක, අට්ටක කියලා අසුභ කර්මස්ථාන 10ක් තියෙනවා. ඒක
එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කෙනෙක් මැරුණාම අර බාලම රෙදි වලින් ඔතලා ගිහිල්ලා තොහනට විසි කරනවා. වල දැම්මෙත් නැහැ. පිච්චුවෙත් නැහැ. සමහර ඒවා පිච්චුවා. සමහර ගොඩක් අය තොහනට විසි කරා. ඒතර ඒවා සත්තු ඇදගෙන ඇදගෙන කෑවා. ඒතර ඒක බලන්න භික්ෂුන් වහන්සේලා වැව්වා. ඒ කියන්නේ තමන්ගේ කය හා බාහිර කයටත් මෙන්න මේ දේ තමයි වෙන්නේ. තමන්ගේ කය හා බාහිර කයත් එක්ක සම්බන්ධ කරලා බලන්න. ඒතර ඒ උද්දමාතක කියලා කියන්නේ මැරිලා දවස් දෙකක් විතර යනකොට නිල් පාට වෙනවා. ඉදිමෙනවා. දැන් මේ බෙහෙත් ගාලා නිතියාගෙන ඒ කාලේ බෙහෙත් ජීව වෙනවා. එතකොට නිල් පාට වෙන ඉදිමෙනවා. ඊට පස්සේ තව දවස් දෙතුනක් යනකොට සත්තු තනින් තනින් ඇවිල්ලා කෑලි කෑලි කඩාගෙන කනවා. ඊට පස්සේ මස් නහරවලේ ඒවා වැగిරෙනවා. අනේ ස්වභාවය මනසට අනුගත කරගන්න කියන බුදුරජාණන් වහන්සේ මටත් මේ දේ තමයි වෙන්නේ. එයාට යම් ආකාරයක් වෙලා තිනවද දැන් ඒ ස්වභාවය මටත් උරුමයි. තේරෙනවා. එතකොට එයයි එහෙම බුදුරජාණන් වහන්සේ මේ අසුබ කමටහන් මේ ආකාරයට දේශනා කළේ. මේ ශරීරයේ තියෙන ඇල්ම අයින් කරන්න ඕනේ. ඒතර මරණයෙන් පස්සේ මට වෙන්නේත් මෙන්න මේ දේ කියන එක. ඊට පස්සේ තව ටික දවසක් යනකොට ඇට සැකිල්ල දකින්න පුළුවන්. පණුවන් පිරිච්ච ස්වභාවයක් දකින්න පුළුවන්. දවස් කීපයක් යනකොට අපි දන්නවා අපේ ශරීරයේ 80 කුලයක පණුව ඉන්නවා. පණුවන්ගේ උප්පත් ස්ථානය මේ ශරීරය. මේ ශරීරය තුළ තමයි පණුව උපදින්නේ. ඕනම කෙනෙකුට ඉන්නවා පණු බෙහෙත් එහෙම දෙන්නේ. ඇත්තටම බොනවනේ ලොකු අයත් බොනවා පණු බෙහෙත්. ඒ මේකේ ඉන්න 80 කුලයක පණුව ඉන්නවා. එහෙනම් පණුවන්ගේ උපත් ස්ථානය කොහෙද? මේක ඇතුලේ. ඒ පණුව වැඩි විය පැමිණෙන්නේ කොහෙද? මේකත් මේක ඇතුලේ. ඒ පණුව විවාහ වෙන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මදු සමය ගත කරන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මිය යන්නේ කොහෙද? ඒ පණුවන්ගේ සොහොන්බිම කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඔව්දනේ. දැන් මේ එවැනි කයක් තියාගෙන නේද අපි මේ අන්නයට මාන්නේ එහෙම පෙන්වන්න දෙන්නේ. මං හරි ලස්සනයි. මං හරි සිල්වත්. මං හරි උගත්. මෙවැනි කයක් තියාගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මෝඩකම හැර වෙන මොකද්ද කියලා. තේරෙනවා. එහෙනම් මැරිලා දවස් කීපයක් යනකොට ඇස් දෙක විදගෙන එළියට එනවා. නාස් පොඩි දෙකෙන් එළියට එනවා. කන් ඇතුලෙන් එළියට එනවා. පණුගුලි මුඛයෙන් එනවා. ශරීරය මුළු ශරීරම ඇස් සට්ටියක් වගේ සෑම තැනකින්ම විදගෙන එනවා පණු පුලවක සංඥා. පණුවන්ගෙන් පිරිච්ච. මගේ කයත් එහෙමද? මෙනෙහි කරන්න හොඳට. හොඳට මෙනෙහි කරන්න. හොඳට පරික්ෂා කරන්න. හොඳට හොයන්න. දකින්න. ඊට පස්සේ තව ටික දවසක් යනකොට පණුව ඔක්කොම කාලා සත්තු කාලයක ඉවරයි. ඊට පස්සේ ඇට සැකිල්ල ඒකත් තව ටික කාලයක් යනකොට ඇට කැබිලි ටික සීසී කඩ. දැන් මේකට දැලුම් කරන්නේ මේකට දාස කරන්නේ මේකටද සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධ. අනත් දැන් පැහැදිලිද කියන්නේ? තාම කියන්නේ මේ කායानुපස්සන. දැන් එහෙනම් ඊට පස්සේ ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනानुපස්සන. වේදනानुපස්සන එතන තියෙනවා නමයක් නවසිවතිකේ කියලා තියෙනවා. ඒ පින්තූර එහෙමත් තියෙනවා. අහලා දැන් ඉතින් අර ඒ කාලේ වගේ සොහනට ගිහිල්ලා මේක බලන්න විදියක් නැහැ නේ. එහෙම නැත්නම් ඉතින් බොඩි එකක් කපන තැන ඉඳගෙන ඉතින් ඒකත් ඒ වෙලාව විතරයි බලන්න පුළුවන්. අර ක්‍රමක්‍රමයෙන් පත් වෙන ස්වභාවය දකින්න බැහැ. දැකලා ඒක සිතට අනුගත කරන්න දැන් බැහැ. එහෙම පෙන්වන්නේ නැහැ දැන් නේ. එහෙනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනानुපස්සන. දැන් ඒතර ශරීරය ගැන හොඳට දැක්කද මනසෙ? දැන් පැහැදිලිද? තව දවසක්වත් තියන්න හිත තියනවාද? එහෙම නැත්නම් අදම නිවන් දකින්න හිතෙනවා. මොකද්ද හිතෙන්නේ? එහෙනම් ධර්මය අවබෝධයි. හැබැයි තවත් දවසක් හරි මේක පවත්වන්න සිත දෙනවා නම් ආස්ථාවක් ඇල්මක් කැමැත්ත පවතිනවා නම් මෙච්චර වෙලා කියපු බණක් තේරිලා නැහැ. තේරෙනවද මං කියනවා?
ඊට පස්සේ දේශනා කරන වේදනානුපස්සන. තව තියෙන මේ ශරීරය ගැන බලන හැටි මේක. පැය දෙකකින් කියන්නත් බෑ මේ මහා සතිපට්ඨාන සූත්‍රය බලමු පුළුවන් තරම් කියන්න. වේදනානුපස්සන. විඳින්න තියෙන අපේ ශරීරය. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් දුක් වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. උපේක්ෂා වේදනාවක් මධ්‍යස්ත විඳීමක් සැප වේදනාවක් නෑ දුක් වේදනාවක්. මේ මධ්‍යස්ත වේදනාවක් විඳිනවා නම් මධ්‍යස්ත වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. සමහර අවස්ථාවල තියෙන වේදනාව මෙන්න මේ විදිහට. කය සැප අරමුණක්. කායික සුවතාවෙන් යුක්තයි මානසික සුව අරමුණක් විඳිනවා. ඒ කොහොමද? වාඩි වෙලා ඉන්න හොඳ කුෂන් පුටුවක ඒසී රූම් එකක කාමරයක් තුළ හොඳ කුෂන් පුටුවක වාඩි වෙලා ඉන්නවා කායික සුව අරමුණක්. මෙනෙහි කරන අරමුණක් සුවදායකයි තමන්ගේ අරමුණ ඉටු වෙලා. අරමුණ ඉටු වීම තුළ සතුට වෙනව නේද? ඔව්. එතකොට කායික සුව අරමුණක් කියනවා මානසික සුව අරමුණක් කියනවා. කායික දුක් අරමුණක් කියනවා. කායික දුක් මානසික සුව අරමුණක් කියනවා. වාඩි වෙලා ඉන්නේ අපහසු තැනක. හැබැයි මෙනෙහි කරන අරමුණ තමන්ට ඉටු වෙච්ච අරමුණක් මෙනෙහි කරනවා. මේ වාඩි වෙලා ඉන්න තැන අපහසුයි. ඒතකොට කායික දුක් මනසින් ගන්න අරමුණ ස්ථාරම්මණයක් අරමුණ ඉටු වෙලා ඒක සුව අරමුණක්. මානසික සුව අරමුණක්. තර කායික දුක්ඛ තියෙනවා මානසික දුක්. වාඩි වෙලා ඉන්න තැන බිම වාඩි වෙලා ඉන්න වැලි ගොඩේ හරි ගල් ගොඩේ හරි එහෙම නැත්නම් ගලක් අළු ගලක් උඩ හරි වාඩි වෙලා ඉන්න තමන්ට වෙච්ච අකරතැබ්බයක් ගැනම හිතනවා. කයට දුක් මනසට දුක්. මෙන්න තමන්ගේ විඳින වේදනාවන් ඒ යම් අවස්ථාවක යම් වේදනාවක් තමන්ගේ සිත තුළ තියෙනවද ඒ වේදනාව ඒ අවස්ථාවේ මෙනෙහි කරන්න. අතීත අනාගත දෙක අතහරින්න නිවර්ණ වලට යන්න දෙන්න එපා. නිවර්ණ වලින් ආරක්ෂා කරගන්න ගියොත් ආපහු ගන්න වේදනාව මෙනෙහි කරන්න. තව තියෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනාව. මම එහෙන් යම් සුවාරමුණක් හෝ එහෙම නැත්නම් අමනාපාරමුණක් හෝ තමන් සතුට අරමුණක් හෝ අමනාපාරමුණක් හෝ මධ්‍යස්ථ අරමුණක් හෝ තමන් මනසින් විඳිනකොට ඒකේ මුල හොයන්න. එහේ මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනාව. චක්කු කිව්වේ හැ සම්පස්ස. ඒතර බාහිර රූපයක් ගත්තා හටගත්ත සිතක් චක්කු විඥානය කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි චක්කු සම්පස්සජ වේදනා. ඒ වේදනාවත් ඒ අවස්ථාවේදී දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. මම මේ විඳීම එහෙම නැත්නම් මේ සතුටු සහගත විඳීම හෝ එහෙම නැත්නම් නොසතුටු සහගත විඳීම මොන ඉන්ද්‍රිය මූලික කරගෙනද හටගත්තේ? ඒතර චක්කු සම්පස්සජ වේදනා අපි එහෙන් රූප බලලා සතුටුත් වෙනවා නොසතුටුත් වෙනවා. ඒ කියන්නේ එහෙන් දක්වපු රූපය තමන් ප්‍රියනම් කැමතිනම් සතුටු. අප්‍රියනම් අමනාපනම් නොසතුටුයි. ඒ විඳීම ඒක සිතක් විතරයි. සිතවිල්ලක් විතරයි. එහෙනම් ඒ වේදනාව ඒ වින්දනේ විඳීම මොන ඉන්ද්‍රිය ධර්මයේ මූලික කරගෙන දහටගත්තේ කියන එකත් බලන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඇයි එහෙම අවබෝධ කරගන්න කියන්නේ? එහෙම අවබෝධ කරගන්න කියන්නේ විඳින පුච්චලයක් මෙතන නැහැ. තේරෙනවද මං කියන එක? විඳින පුච්චලයක් මෙතන නැහැ. සුව දුක් උපේක්ෂා ත්‍රිවිධ වේදනාව 108 ආකාරයක් තියෙන වේදන කිසිම වේදනාව විඳින පුච්චලයක් නැහැ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒ චක්කු සම්පස්සජා වේදනා කියන ඒ ධර්මතාවයන්නේ චක්කු ඉන්ද්‍රිය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කාම එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පැහැදිලිව දැනගන්නවා විතරක් නෙමෙයි දැකගන්නවා. එහේ මේකට මූලික වුණේ බාහිර රූපයක් මේකේ සම්බන්ධ වුණා. දෙක නිසා කොහෙවත් නැති එකක් ආවා. චක්කු විඥානය. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා තමයි මේ විඳීමේ සිට හටගත්තේ.
එතකොට මොකද්ද නිවැරදිව දැర్శණය වෙන්නේ හේතුඵල පැහැදිලිද මං කියන්නේ ඒතොර හේතුඵල දැర్శණය විතරක් නෙමෙයි එතන නාම රූප දෙකක් වෙන් වෙනවා ඒ කොහමද ඇස කියන්නේ රූප ධර්මතාවය සතර මහා ධාතු බාහිර රූපය ඒක සතර මහා ධාතු ඒතොර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වුණා දෙකේම නැති දෙයක් හටගත්තා චක්කු විඥාණය රූප පිළිබඳව දැන ගැනීමෙහි සිට කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා වින්දා විඥාණයයි ස්පර්ශයයි වේදනාවයි නාම ධර්ම තුනක් ඒ නාම ධර්ම තුනම හදන්න නම් අර රූප ධර්ම දෙක එකට සම්බන්ධ වෙන්නම ඕනේ සම්බන්ධ නොවුනනම් ඉදිරි නාම ධර්ම තුනම හටගන්නේ නැහැ අන නාම රූපයෙන් කරගන්න පුළුවන් පැහැදිලි මේ නාම රූප වෙන් කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි මොකද එතනින් එහාට අපි හොයන්නේ නාම රූපයන්ට මොකද වෙන්නේ කියලා එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සබ්බසෝ නාම රූපස්මි මහණෙනි මම මේ ලෝකයේ විශ්සේ තියෙන සියල්ලම නාම රූප දෙක තුල පනවනවා තවත් කරුණකට ඇතුළත් කරන්න බෑ මේ ලෝකේ ඕනම දෙයක් ගත්තොත් ඒක රූපය තුළ ඇතුළත් කරන්න වෙනවා එහෙම නැත්නම් සිත හා සිතවිලි වලට ඇතුළත් කරන්න වෙනවා ලෝකේ තියෙන ධර්මතා දෙකයි නාමංච රූපංච සබ්බසෝ නාම රූපස්මි අවබෝධයේ පිණිස ගන්න තියෙන්නේ කරුණු දෙකයි මනාව අවබෝධ කරගන්න තියෙන්නේ නාමයයි රූපයයි දැන් එතකොට නාම ධර්ම තුනක් චක්ක විඥාන චක්ක සංපස්ස වේදනා නාම ධර්ම තුනක් තියෙනවද එහෙන් විඳිනවනะ රූප ධර්ම දෙකක් තියෙනවද මෙතන කවුද විඳින්නේ දැන් බලන්න මෙන්න මමත්වයෙන් අයින් වෙන ආකාරය මම කියන මේ දික්තියෙන් මම කියන්නේ දික්තියක් මම කිව්වොත් සාස්ත්‍ව දිටි මම නෙමෙයි කිව්වොත් උච්ඡේද දිටි මේ දික්ටි දෙකෙන් තොරව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. අපි වැටිලා ඉන්නව නේද ওই දික්ටි දෙකට? සාස්වත දික්ටි, උච්ඡේද දික්ටි. එහෙනම් මමද? මගේ මම නෙමෙයිද? දෙකෙම බැහැරයි නේද? කොහොමද? සතර මහා ධාතු, බාහිර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. කොහෙවත් නැති කරුණු තුනක් වෙනවා. ඒ එන කරුණු තුනම සිතත් එක්ක සම්බන්ධයි නාම ධර්ම තුනක්. රූප ධර්ම දෙකයි. එහෙනම් මේ ඇහෙන් විඳින වේදනාව විඳණය විඳීම අපි තේරුම් ගන්න ඕනේ හේතුඵල මම නෙමෙයි විඳින්නේ විඳින කෙනෙක් නෑ පුච්චලෙක් නෑ සත්‍යයක් නෑ ජීවයක් නෑ හේතුඵල ධර්මතාවයක් තියෙනවා සෝත සම්පස්සජ වේදනා කන මූලික කරගෙනත් විඳිනවා ඒතර ඒ විඳණයට ඒ විඳීමට මොනවද මූලික වෙන්නේ සෝත ඉන්ද්‍රිය කන සුද්දාස්චක කලප සතර මහා ධාතු. බාහිර ශබ්දයයි. එක සතර මහා ධාතුන්ගේ සකස්තලා තියෙන. ඒ දෙක නිසා කොහෙවත් නැති කර්ම තුනක් එනවා. එතන තියෙන ශබ්දයානුව තමයි ඒ සිට හටගත්තේ. දැන් මෙතන ශබ්දයක් කියවන එක පාට භයානක ශබ්දය. මේ පෙරහුරුවක් තියෙනවා. දැන් සිත සෙනෙන් ගියාද නැද්ද? ගියා. දැන් සෝත විඥානයක් හටගත්තද නැද්ද? එතකොට ඒ හේතුවට අනුව නෙමෙයිද ඵලයේ හැදුනේ? හා මේ දැන් තේරුම් ගන්න පුළුවන් මේ දහම මේ ප්‍රායෝගික ජීවිතේ. එහෙනම් ඒක ස්පර්ශ වුණාද කනට? ඒ අනුව විඳද? එහෙනම් සෝත සතර මහා ධාතු බාහිර ශබ්ද සතර මහා ධාතු එතන ඉඳලා එන කරුණු තුනම ඒ ධර්මතාවයන් දෙක අනුවයි ඉන්නේ. විඳින කෙනෙක්ද ඉන්නේ? නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක් නාම රූප දෙකක ක්‍රියාවද්ද නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න විදර්ශනා ද මේ කියන්නේ විදර්ශනා පැහැදිලිද හේතුඵල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරේ මේක තමයි පරික්ෂා කරන්න විභාග කරන්න සොයන්න නුවණින් දැනගන්න නුවණින් දැකගන්න ගාන සම්පස්සජා වේදනා නාසය බාහිර ගන්ධය ඒ අනුවයි තියෙන්නේ ඒ අනුව නෙමෙයි
ගාන විඥාන එතන තියෙන ගන්ධ සුවඳ අනුවයි එන්නේ ගාන විඥාන ගාන සම්පස්සජ වේදනා ඉතර විඳින කෙනෙක් ඉන්නවද පුච්චලෙන් ද හේතුඵල ජීව සම්පස්සජ වේදනා කාය සම්පස්සජ වේදනා මනෝ සම්පස්සජ වේදනා මනෝ මම එක ගන්නවා මොකද මේ කාලයත් එක්ක කාලේ බොහොම වේගෙන් ගෙවිලා යනවා මනස මේ මනස කොහමද ඉන්නේ මනස එනවා විඳීම හඳුනා ගැනීම හා බලවත් වීම උඩයි මනස ඉන්නේ මනස කියන්නේ විඥානේ සිත මානසිකාරය මේක කොහෙද තියෙන්නේ යමෙක් විඳිනවද විඳින දේ හඳුනා ගන්නවා සංඥා වේදනා සංඥා දෙක බලවත් වෙනවා සංස්කාරෙට උපකාර කරනවා ප්‍රත්‍ය වෙනවා විඳීම හඳුනා ගැනීම උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා සංස්කාරෙට තොරේ සංස්කාරික කියන්නේ සිත බලවත් වේදනා සංඥා සංකාර පවතිනවද යම් තැනක විඥාණය එතන ක්‍රියාත්මකයි විඥාණය එතන läගලා තේරෙනවද මානසිකාරය බාහිර අරමුණක් ගන්න මෙනෙහි කරන එක රූප ධර්මයක් එක්කෝ නාම ධර්මයක් විඳපු විඳීමක් මෙනෙහි කරොත් නාම ධර්මයක් මෙනෙහි කරන්නේ දැකපු රූපයක් අහපු ශබ්දයක් නාසයට දැනපු ගඳ සුවඳක් ගත්තොත් රූප ධර්මයක් මෙනෙහි කරන්නේ ඒතර නාම රූප දෙකෙන් එකක් තමයි මෙනෙහි කරන්න තියෙන්නේ ඒ අනුව හැදෙන සිතක් මනෝ විඥාණය කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි මනෝ සංපස්සජ වේදනා නාම ධර්ම එක පහම තියෙනවා එක නාම ධර්ම හතරයි එක රූප ධර්ම එකයි රූපයක් මෙනෙහි කළොත් රූප ධර්ම එකයි නාම ධර්ම හතරයි වේදනා සංඥා සංස්කාර ධර්මයක් මෙනෙහි කළොත් පහම නාම ධර්ම තේරෙනවද කියන එක වෙන් කරගන්න වේදනානුපස්සන චිත්තානුපස්සන අන්නේනෝ සිත රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න දැකගන්න රාගය කියන්නේ ඇලුනා. ତର තමන්ගේ සිත යම් තැනක ඇලුනා නම් අන්න මගේ සිත රාග සහිත සිතක්. ඒක දැනගන්න ඒක දැකගන්න. රාග රහිත සිතක් නම් හරි මම යම් දෙයක් දැක්කා ඇව්වා මට දැනුණා නමුත් මගේ සිත එතන ඇලුනේ නැහැ. රාග රහිත සිතක් නම් රාග රහිත සිතක් බව දැනගන්න දැකගන්න. මනසින් දකින්න පුළුවන්. ඇයි සිත පිහිටවල තියෙන සතිපට්ඨාන යෝනිසෝ මනසිකාරයේ තියෙන මනාව පෙන්නලා දෙනවා. නුවණින් පෙන්නලා දෙනවා. සීහ හොඳට පිහිටවගෙන ඉන්නේ. දේශ සහිත සිතක් නම් දේශ සහිත සිතක් කියලා දැනගන්න. දේශය නම් ඇතුළුනේ තරහම නම් ඇතුළුනේ ක්‍රෝධය නම් ඇතුළුනේ දේශ සහිත සිතක් කියලා දැනගන්න. දැක ගන්න. දේශ රහිත තරහ නැහැ. යම් කෙනෙක් බැන්නා, දොස් කිව්වා, නිඳා කළා, අපහාස කළා, බලන්න තමන්ගේ සිත අභ්‍යන්තරයට ගිහිල්ලා මගේ සිතට තරහක් ආවද නැද්ද? ඔව්. නැත්තම් දේශ රහිත සිතක් කියලා දැනගන්න එයා කොච්චර බැන්නත් මට තරහ ගියේ නැහැ. අන්න දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා දැනගන්න දැක ගන්න. උද්දච්ච සිතක් නම් ඡනෙන් වික්ෂිප්ත සිතක් නම් වික්ෂිප්ත සිතක් කියලා දැනගන්න දැකගන්න. සමාහිත සිතක් නම් සමාධි සිතක් නම් මගේ හිත සමාධි කියලා දැනගන්න දැකගන්න. මෝහයෙන් යුක්ත සිතක් නම් මෝහයෙන් යුක්ත සිතක් කියලා දැනගන්න දැකගන්න. අනේ විදියට දැන් කෙටියෙන් කියන්න වෙන්නේ කාලයත් එක්ක. කෙටියෙන් දැනගන්න දැකගන්න. පැහැදිලිද කියන්නේ? චිත්තානුපස්සන. එතන ඉඳලා තියෙන ධම්මානුපස්සන. ඒ කොහොමද? පටන් ගන්නවා නීවරණ වලින්. තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් මගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න දැකගන්න. අර කැමති දේවල් මං කියුවානේ. කාම දෙකයි වස්තුකාම ක්ලේශකාම. වස්තු වලට තියෙන කැමැත්ත වස්තුකාම. ඒ වස්තු නිසා උපදින සිතුවිලි වලට තියෙන කැමැත්ත ක්ලේශකාම. එහෙනම් තමන් ළඟ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් තමන්ගේ සිත තුළ මගේ සිත තුළ දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න දැකගන්න. දැන් මගේ සිත තුළ කාමච්ඡන්දයක් නැත්තම්
අනේ දැන් නම් මගේ සිත තුල කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න දැකගන්න. යම් වෙලාවක නූපන් කාමච්ඡන්දයක් උපදීද? උපදිනවා. ඇයි උපදින්නේ? සිහිය වෙනස් වෙච්ච ගමන්. සතියෙන් බැහැර වෙච්ච ගමන් එයා යනවා අර පුරුදු වෙච්ච තැනට අයාලියන්ට. ඇයි සිහිය අයින් වෙච්ච ගමන්. එහෙනම් නූපන් කාමච්ඡන්දයක් යම් වෙලාවක උපදීද? ඒක දැනගන්න දැකගන්න. ඒ උපන් කාමච්ඡන්දය ප්‍රහීනද? අවසන්ද? ඒක දැනගන්න ඒක දැකගන්න. ඒ ප්‍රහීන උකාමච්ඡන්දය මත නූපදීද? පෙන්නයි කොයිලි හරි. එතකම්ම කෙලෙස්. ඒ ඉවත් කරපු අයින් කරපු බැහැර කරපු ඒ කාමච්ඡන්දය මත නූපදීද? ඒක දැනගන්න ඒක දැකගන්න මනසින්. එතකොට දැනගන්න දැකගන්න තමන්ගේ සිත තුළ ආයිනම් උපදින්නේ නැහැ කාමච්ඡන්දය. එක නීවරණයක් අයින් කරා. ඉවරයි. ඉවරටම ඉවරයි. හැබැයි දැන් එහෙම වෙනවද? නැහැ. දැන් හැබැයි කාමච්ඡන්දයක් උපදිනකොට මගේ ළඟ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැන් දන්නව දකිනවා. ඔය පිරිස මන් දන්න මේ බණහන පිරිස. ඒක හොඳට දන්න. කාමච්ඡන්දයක් උපදිනවා නම් උපදින බව දැනගන්නවා දැකගන්නවා. කාමච්ඡන්දයක් නැත්තම් කාමච්ඡන්දයක් නැහැ කියලත් දැනගන්නවා දැකගන්නවා. නූපන් කාමච්ඡන්දයක් ආයෙනවද? ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඇයි? සතිය හා යෝනිසෝ මනසිකාරය දුර්වලයි. ඒ නූපන් කාමච්ඡන්දයක් එන්න දෙන්නේ සතිය බලවත් නැහැ. එහෙනම් නූපන් කාමච්ඡන්දය කමන්නේ ආවොත්? නූපන් කාමච්ඡන්දයක් ආවා. ඒ උපන් කාමච්ඡන්දේ මොකද කරන්නේ? ප්‍රහීන කරන් ප්‍රහීන කරන් එනේන වෙලාවට අයින් කරන් එනේන වෙලාවට අයින් කරන් උදාහරණයක් කියනවා ඒකට. හොරු ගෙවල් වලට ගන්නවද? නැහනේ. ගන්න නැහනේ හොරු ගෙවල් වලට. දැන් හොරු පස් දෙනෙක් ඉන්නවා දන්නා හොරු කියලා. මේගොල්ලෝ හොරු. මේගොල්ලෝ ගත්තොත් ගෙදර දෙන මොකක් හරි අරගෙන යනවා. හොරගම් කරනවා නේ හොරු. දැන් ඈත එනවා. පේන්නම දොර වහනවා. හරි. හැබැයි ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ සිත්තේ තියෙන හොරකම තියෙන්නේ. හොරු වශයෙන් නෙමෙයි නෙන්නේ. දැන් හැබැයි ගෙදර ඉන්න එක්කෙනා දන්නවා ඔය එන්නේ හොරු කියලා. දැන් පේන්නම වැහුව දොර. හොරු යනවා අපා. වෙන දවසකෙම කියලා. එදා එනකොටත් ඒ විදිහටම දොර වහනවා. එදත් කල්පනා කරනවා බෑ හරියන්නේ නැහැ. මේ ගෙදර මිනිස්සු දොර වහනවා. ආයෙත් එනවා. ආයෙත් එනකොට දොර ඊට පස්සේ හොරු එයිද? එන්නේ. ඇයි? එහෙනම් වහගන්න. මොකෙන්ද වහන්නේ? සතියෙන්. සතියෙන් වහන්න. එතකොට අර පස් දෙනා මොකද කරන්නේ? ඇතුළට එන්න බලනවා. එන්න බෑ. මෙයාගේ සිහිය බලවත්, යෝනිසෝ මානසිකාරය බලවත්. අපෝ මේක ඇතුළට රින්ගන්න බෑ. එතනින් ඉවරයි. එහෙනම් නූපන් කාමච්ඡන්දේ එයි. උපන් කාමච්ඡන්දේ ඇතුළෙන්ද දෙන්නේ ඇතුළෙන්ද ඉස්සලම දොර වැහුවා. ඒ කාමච්ඡන්දේ ප්‍රහීනද? Taman දැනගන්නවා, දැකගන්නවා. මට නම් දැන් ආයේ කාමච්ඡන්දයක් නෑ. ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඳ කඩන් වලට මිල මුදල් වලට රන් රිදී මුතු මැණික් වලට අඹ දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට මගේ ඡන්දේ ඉවරයි. ආයි මොනම හේතුවක් නිසාවත් හටගන්නේ නැහැ. එයා දන්නා විතරක්නේ මෙයා දකිනවා. ව්‍යාපාදය. Taman ළඟ ව්‍යාපාදයක් තියෙනවා නම් ව්‍යාපාදයේ තියෙන බව දැනගන්න දැකගන්න. Taman ළඟ දැන් ව්‍යාපාදයක් නැත්නම් දැන් ව්‍යාපාදයක් නැහැ කියලා දැනගන්න දැකගන්න. හැබැයි නූපන් ව්‍යාපාදයක් කොයි වෙලේ හරි එනවා. සිහියෙන් හිටියේ නැත්නම් සතියහා යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා නැත්නම් උපන් ව්‍යාපාදයක් ආයි එනවා. ඒ උපන් ව්‍යාපාදය අයින් කරනවා. එන එන වෙලාවට මොකද කරන්නේ? අර උපමාව ගන්න දොර වහන්න. එන එන වෙලාවට වහන්න දොර. හරවන්න මෛත්‍රියට. ව්‍යාපාදය එනකොටම මොකද කරන්නේ? මෛත්‍රියට හරවන්න. එතකොට යාට එන්නේ බෑ. අන්න ඒ ප්‍රහීන ව්‍යාපාදය මතු නූපදීද? තමන් දැනගන්නවා දැකගන්නවා. තීන මිද්‍යත් ඒ වගේ
උද්දච්ච කුච්චත් ඒ වගේ විචිකිච්ඡාවත් ඒ වගේ Taman ළඟ දැන් ධර්මදේශන අවසන් කරන්න සංඥාවක් දෙනවා. ගොඩාක් තියෙනවා මේක කියන්න. මේක පැය දෙකකින් කියන්න අමාරුයි. මේ සතර සතිපට්ඨානෙ දිගාරින්න මේක මේ තුල ඉතාම මේ ඉතාමත්ම වටිනාම දේශනාව බෞද්ධ දර්ශනයේ තුල සතර සතිපට්ඨානෙ කාය වේදනා චිත්ත දම් තවගේ තියෙන නීවරණ වශයෙන් නෙමෙයි රූපේ පිළිබඳව දැනගන්න ඕනේ රූපේ හටගන්න රූපේ දැනගන්න ඕනේ රූපේ හටගන්ම දැනගන්න ඕනේ රූපේ විනාශය දැනගන්න ඕනේ වේදනාව දැනගන්න ඕනේ වේදනාවේ හටගන්ම දැනගන්න ඕනේ වේදනාවේ විනාශය දැනගන්න ඕනේ දේව දිගාරින්න කාලේනේ සංඥාව දැනගන්න ඕනේ සංඥාවේ හටගන්ම දැනගන්න ඕනේ සංඥාවේ විනාශය දැනගන්න ඕනේ සංස්කාරයන් දැනගන්න ඕනේ සංස්කාරයන්ගේ හටගන්ම දැනගන්න ඕනේ සංස්කාරයන්ගේ විනාශය දැනගන්න ඕනේ විඥාණය දැනගන්න ඕනේ විඥාණයේ හටගන්ම දැනගන්න ඕනේ විඥාණයේ විනාශ දැනගන්න ඕනේ දැක ගන්නත් ඕනේ ස්කන්ධය පිළිබඳව එහෙම දේශනා කළා ඊට ලස්සනයි ඊට පස්සේ දේශනා කරන ආයතන දේශනාව කියන එකක් තියෙනවා ඒවට කියනවා ඇස ගැන දැනගන්න ඇස ගැන දැකගන්න බාහිර රූපය ගැන දැනගන්න බාහිර රූපය ගැන දැකගන්න ඒ දෙක නිසා යම් බැඳුමක් උපදීද බැඳීමක් උපදින්නේ ගැට ගහනවා දැන් ඇස රූපත් එක්ක ගැට ගහලා නේද තියෙන්නේ ආ මොකෙන්ද ගැට ගහලා තියෙන්නේ චන්දරාගේ නැද්ද චන්දරාගේ ඒතර ඇස ගැන දැනගන්න දැක ගන්න බාහිර රූපය ගැන දැනගන්න දැක ගන්න මේ දෙක නිසා යම් බැඳුමක් උපදීද ඒකත් දැනගන්න දැකගන්න ආයතන පිළිබඳව තියෙනවා තේරෙනවා ඊට පස්සේ තියෙනවා බොජ්ජංග හත පිළිබඳව තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙනවා මේ දේශනා ගන්න තවත් පැය දෙකක් විතර ඕනේ ධර්ම දේශනාව අවසන් කරන කාලයත් එක්ක. පැහැදිලිද සතර සතිපට්ඨාන නිවැරදිව සිහිය පිහිටවන්න ඒකායන වයම් වික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ කුමන සතරද්ද ඉද වික්කවේ බික්කු කාය කාය අනුපස්සී විහෙරදී වේදනාසු වේදනානුපස්සී විහෙරදී චitte චිත්තානුපස්සී විහෙරදී ධම්මේ ධම්මානුපස්සී විහෙරදී ආතාපි කෙලස් තවන්ද කෙලස් දවන්ද කෙලස් පුච්ඡන්ති සම්පචානෝ මන අනුවනි සතිම හොඳ සීයේ විනය ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුල විනය ලෝකේ කිවේකට මේකනේ ලෝකේ ඔය පහනේ ලෝකේ විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං විෂම ලෝභය අභිචා කියන්නේ විෂම ලෝභය දේශය කියන්නේ දේශය දොමනස්සං කියන්නේ දේශය දෙක බැහැර කරන්න එන්න දෙන්න මේපා දුන්නොත් විනාශම තමයි තේරෙනවද පැහැදිලි හොඳයි ධර්ම දේශනාව අවසන් කරන්නේ තින් කමේ දායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුමිත් කුලරත්න මහතා ලතා කුලරත්න මහත්මිය සහ කවින්ද දේවක නිලාංක රන්දන පුතුන් දියනිය තුෂිකා රන්දිය යන දරුවන් තුන්දෙනා විසින් බලාපොරොත්තු අරමුණ තමයි සුමිත් කුලරත්න මහත්මාගේ නැසී ගිය දයාබර දෙමව්පියන් එඩ්වින් මහතා සහ එම මැතිණිය නෝනා උපාසිකා මාතාව සහ රාජා මල්ලී යන අයට පින් අනුමෝදන් කිරීම ඒ වගේම ලතා කුලරත්න මහත්මියගේ දෙමව්පියන් වන පරිලෝසපත් WMS වර්ණසූරිය මහතා සහ WMD වර්ණසූරිය මැතිණිය සහෝදර සුනිල් වර්ණසූරිය ඔහුගේ තරුණ පුත් සුරංග වර්ණසූරිය ඇතුළු පරිලෝසපත් සියලු ඥාතීන් සිහිපත් කරනවා එනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් එනම් සදාහන් කර පරලෝසපස් සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා එයින් යම් කෙනෙක් කවුරු හෝ එක්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සැපෙන් සැපේටමපත් වේවා ඊටයික්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා මේ සියලු දෙනාගේ නමිනුත් සිහිපත් කරගෙන පරලෝකේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාතාවන් කියන්නේ
රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි සියලු දෙනාම දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියනුත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් සිත ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සියලු දෙනාම එකට දෙවියන්ට පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් දේශකයන්න් වහන්සේට මහා සංඝරත්නයටත් බෞද්ධ ආමාත්‍යාලයේ සියලුම සේවක සේවක මහත්මීන්ට සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ ධර්මය ශ්‍රවණය කරපු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු අරමුණේ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් ලැබේවා මේ දැනට පවතින මේ ලෝකේ පුරා පවතින මේ කොරෝනා වසංගතය ඉක්මනින් මුළු ලෝකයෙන්ම තුරන් වේවා ඒ සඳහා අපි සියලු දෙනාම රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ සියලු දෙනාටම මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු